හොඳයි. හැම දිනාටම තිරුවන් සරණයි. අද 2020 වර්ෂයේ නොවැම්බර් මාසයේ 30 වෙනි සඳුදා දවසේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 5:30ට ආරම්භ වන ධම්මසංගණී ප්‍රකරණ ග්‍රන්ථරත්නය අතුරින් කරන සාකච්ඡාවටයි අපි එකතු වෙන්නේ. අදත් අපිට ධම්මසංගණී ප්‍රකරණ ග්‍රන්ථයේ කරුණු කියාදීම සඳහා ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙනවා මංගල ඉදිරිසිංහ මහත්මයා. මංගල මහත්මයා, ඔබතුමාව ඉතාමත්ම ගෞරවයෙන් මේ සභාවට පිළිගන්නවා. ඒ වගේම ඔබතුමාට යොමු වෙනවා අද දවසට නියමිත දහම් කරුණු අපට මතු කර දෙන්න ලෙසට. තිරුවන් සරණයි. හැම දිනාටම තිරුවන් සරණයි. අද දවසේ අපි සාකච්ඡාව ආරම්භ කරන්නට කලින් තිරුවන් නමස්කාර කරලා ඉඳිමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. හොඳයි, හැම දිනකටම තෙරුවන් සරණයි. අද දවසේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ පිටි දුකේ ඉතුරු කොටස. මම හිතන්නේ අපි එතනින් පටන් ගනිමු. හොඳයි, අද තියෙන්නේ 5 වෙනි පිටි දුකේ 5 වෙනි යුගලේ කතා කරන්න පටන් තියෙන්නේ. සවිතක්කා ධම්මා, අවිතක්කා ධම්මා කියන තැන ඉඳලා ඉස්සරහට. එහෙමනම් මම හිතනවා ස්ක්‍රීන් එක ෂෙයා වෙනවා නේද? ෂෙයා වෙනවා මංගල මහත්මයා. එහෙමනම් සවිතක්කා ධම්මා අපි මේකට යන කලින් මං හිතනවා හැමෝටම මතක ඇති කියලා ධ්‍යාන සිත්වල විස්තර ක්‍රමය කොහොමද එන්නේ කියලා. රූපාවචර අරූපාවචර ලෝකෝත්තර මේ විදිහට ධ්‍යාන පහට ඒ සිත් බෙදිලා එන විදිහ අනුව විශේෂයෙන් මතක තියාගන්නට ඕනේ. මෙහි ලෞකික ලෝකෝත්තර ભેදේ කොහොමද කියලා විශේෂයෙන් මේ දුකය විස්තර කරද්දී මේකෙදි ලෞකික ලෝකෝත්තර ප්‍රමාණ මේ සතහන අනුව මතක තියාගන්න. ඒ ධ්‍යානයට මුළු සිත් ගාන 11යි කියාගෙන අපි ඉස්සරහට ආවට 11, 4, 23 ඔක්කොම 67යි කිව්වට ඒක ලෞකික වෙන්නේ මොනවද, ලෝකෝත්තර වෙන්නේ මොනවද කියලා මතක තියාගෙන අපි ඉස්සරහට යමු. ඊළඟට මේ ධ්‍යාන මේ අපේ සීලුම සිත් 121 අපි බෙදුවොත් මේ කියන ධ්‍යාන භූමිවලට ප්‍රධාන වශයෙන් ධ්‍යාන ආකාර තුන, සවිතක්ක සවිචාර ධ්‍යාන, අවිතක්ක විචාර මත්ය ධ්‍යාන, ඒ විදිහට බෙදාගෙන යනකොට මේ සටහනේ තියෙන විදිහට තමයි අපිට දකින්න පුළුවන් ඉන්නේ. සවිතක්ක සිත් 55යි, අවිතක්ක විචාර මත්ය 11යි. හැබැයි ඒක මේ දෙන්න තවත් අදාළ වෙන එකක් නැහැ. අවිතක්ක විචාර භූමියන් වෙනකොට මේ දෙකම එකහු කරලා 66යි කියලා අපිට අරගන්න වෙයි. ඒ විදිහට මතක තියාගෙන අපි ඉස්සරහට බලමු. මෙතනදී අභිධම්ම භාවනා පොතේ පදගත අර්ථ ඉදිරිපත් කරලා තියෙන්නේ මෙහිමයි. විතර්කයේ සමග සම්ප්‍රයුක්තන බැවින් සවිතක්කයි. දෙවෙනි පදේ හැටියට අවිතර්කය, විතර්කයේ සමග සම්ප්‍රයුක්ත නොවන හේයින් අවිතක්කයි. ඒක සරලයි, අපිට තේරුම් ගන්නට පුළුවන්. මේක අපි ටිකේදීත් බොහොම දීර්ඝව සාකච්ඡා කරපු ටිකයක්නේ. ඉතින් මෙතනදී මේක පද දෙකට බෙදලා තියෙන සියලුම ධර්මතා ටික සවිතක්ක ධම්මා, අවිතක්ක ධම්මා ඒ විදිහට. එතකොට නික්කේප කාණ්ඩේ ආරම්භ වෙලුවා නම් එතන තියෙන්නේ සවිතක්ක භූමිය. අන්න අලුත් වචනිකුත් ඉදිරිපත් කරගෙන එතන විස්තර කරනවා. සවිතක්ක භූමිය කාමාවචරේ රූපාවචරේ අපරියාපන්නේ විතක්කන් තපෙත්වා සම්පයුක්තෝ වේදනක්කන්දෝ පෙයාලං විඤ්ඤාණක්කන්දෝ ඉමේ ධම්මං සවිතක්කා.
දැන් මෙතන මොකද්ද මේ සවිතක්ක භූමියන් කියලා කිව්වේ? විතර්කය සහිතව තියෙන සිත් පහළ වෙන ස්වභාවය සවිතක්ක භූමිය හැටියට අරගත්තා. එතකොට ඒ ස්වභාවය තියෙනවා කාමාවචර මට්ටමෙත් තියෙනවා, රූපාවචර මට්ටමෙත් තියෙනවා, අපරියාපන්න මේ අපරියාපන්නෙත් තියෙනවා. හැබැයි අරූපාවචරයේදී අපිට ඒක දකින්නම් වෙන්නේ නැහැ. මොකද සිත් ඒක පංචමධ්‍යාන සිත් නිසා එතන විතර්කයෙන් තොරව ස්වභාවයක් නිසා ඒ භූමිය නැතුව ඉතුරු තුන් භූමිය අරගෙන තියෙනවා. ඒ තුන් භූමියේදී සවිතක්ක ධම්මා කියනකොට එහෙමනම් විතර්කයේ සහිතව තියෙන අය. එතකොට විතර්කේ අයින් කරලා ඉතුරු ධර්ම ටික අපි ඉදිරිපත් කරනවා. ඒ විදිහටම අවිතක්ක භූමියන් කියලා කියන්නේ විතර්කය නැතුව සිත් පහළ වෙන ස්වභාවය ඇති භූමි ටික. එතනදී කාමාවචරය, රූපාවචර, අරූපාවචර, අපරියාපන්න එතන භූමි හතරම ඉදිරිපත් කරලා සාකච්ඡා වෙලා තියෙනවා නික්කේප කාණ්ඩයේ තුල. එහෙමනම් මේ ටික අපිට ලේසියි, එතනම අමාරු නැහැ. මොකද මේවා දැන් වරක් කරලා තියෙන ඒවා. එහෙමනම් අට කතා කාණ්ඩයේ තුලදී අපි මේකේ අභිදෙය අර්ථ අහුලා ගන්න බැලුවොත් ඡේද 2580 වටෙන් සවිතක්ක කතමේ ධම්මං සවිතක්කා සවිතක්ක ධර්ම ටික විස්තර කරලා දීලා තියෙනවා. එතනදී සිත් 55 හැදෙන විදිහ එකින් එක විස්තර කරලා දෙනවා. කාමාවචර කුසලං. එතකොට කාමාවචර කුසල ටික අරගෙන තියෙනවා. අකුසලං. සීලුම අකුසල ටික අරගත්තා. කාමාවචර කුසලස්ස විපාකතෝ ඒකාදස චිත්තුප්පාදෝ. අන්න එතනදී අපිට මේ 11ක් කාමාවචර කුසල විපාක කොහොමද ගත්තේ? අන්න ඒ ටික ඒවා දැන් අපි මුලින් මතක තියාගන්න ඕන කොහොමද ඒක ගත්තේ. මොකද දැන් අපි ධම්මසංගණිය මේ ඉගෙන ගන්න. එතකොට ඒක ඉගෙන ගනිද්දී හැම වෙලාවකම කාමාවචර කුසලයට විපාක ටික මේ විදිහට කියනවා. කාමාවචර කුසලස්ස විපාකතු. එතකොට අකුසල විපාකයක් නම් ඒක මේ විදිහට කියනවා. ඒ මිසක් ඊට එහා යන ભેදයක් ධම්මසංගණිය තුල විතරක් ඉඳගෙන බලනකොට අපිට දකින්න හම් වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් අපි වෙනත් අභිධම්මත් සංග්‍රහයත් එක්ක ඉස්සරහට එනවා නම් අපිට දකින්න පුළුවන් අහේතුක කාණ්ඩය, සහේතුක කාණ්ඩය ආදී වශයෙන් වෙන් කරලා. නමුත් මෙතනදී අපිට එහෙම ගන්න අවශ්‍යතාවයක් නැහැ. කෙලින්ම කාමාවචර කුසලස්ස විපාකතෝ ඒකුප්පා ඒකාදස චිත්තුප්පාදා. එතකොට එතන ඒකාදස කියනකොට කාම කුසල විපාක ඒකාදස වෙනකොට මහා විපාක 8යි. ඊළඟට අහේතුක අර අපි අනිත් විදිහට කතා අපි පුරුදු විදිහට කතා කරන්නේ අහේතුක කාණ්ඩේ තුනක් තියෙනවා. ඒ තුන අපි අරගෙන 11යි කියලා පෙන්වලා තියෙනවා. ඊළඟට කිරියතෝ අකුසලස විපාකතෝ ද්වේ. අකුසල විපාක දෙකක් අරන් තියෙනවා විතර්කයේ සහිතව. කිරියතෝ ඒකාදස ක්‍රියාසිත 11 ගත්තේ කොහොමද? මහා මේ කාමසෝබන වලින් 8යි, මහා ක්‍රියා 8යි. ඊට පස්සේ අහේතුක කාණ්ඩේ අපිට ක්‍රියාසිත තුනක් අහු වෙනවා. අපි ඒ තුන මේ විදිහට අරගෙන 11 හදා ගන්නවා. රූපාවචරම් පඨමඥාන කුසලතෝත විපාකතෝච කිරියතෝච. ප්‍රථම ධානයේදී අපිට රූපාවචරය අහු වෙනවා, කුසල විපාක ක්‍රියා කියලා සිත් තුන. එතකොට ඒ තුනක් එක අහු වෙනවා එතෙන්ට. ඊළඟට ලෝකෝත්තරම් පඨමඥාන කුසලතෝච විපාක. ලෝකෝත්තර වලදී මාර්ග සහ ඵල සිත් හැටියට එතනදී අටක් හම්බ වෙනවා. මාර්ග හතරයි ඵල හතරයි කියලා. ඒ සිත් එක එකව කරපුවාම මුළු සවිතක්ක සවිචාර සිත් 55ක් අපිට හම්බ වෙනවා. ඒ තුල අපි මෙතන අකුසල තියෙනවා, අනිකුත් කුසල ಜಾති ඔක්කොම ටිකක් තියෙනවා. ඉතින් ඒ අනුව බලද්දි මෙතන චෛතසික ඔක්කොම හම්බ වෙන්න ඕනේ. හැබැයි මේක සවිතක්ක විතර්කයේ සහිතව කතා කරන කොට විතර්කය සමග ඉන්න කොට විතර්කය අයින් කරලා ඒ ටික විතරයි අපි අරගන්නේ. එහෙමනම් මෙතන චෛතසික 51යි කියලා අපි අරගත්තේ. ඒ විදිහමටම තමයි අපිට අට කතා කාණ්ඩය තුල මේක මම හිතන්නේ අලුත් කෙනෙක් එහෙම ඉන්නවා නම් මේ අර මේ ඉදිරිපත් කරලා තියෙන විලාසය කාමාවචරස්ස කුසලස්ස විපාකතෝ ඒකාදස වාගේ තැනකදී චුට්ටක් පැටලෙන්න පුළුවන්. හැබැයි ඉතින් හිතලා බලන්න කාම කුසලයකට විපාකාකාර දෙකයි,
අපි ඉගෙන ගත්ත විදිහට සහේතුක කාණ්ඩයේ තියෙනවා හේතුක කාණ්ඩයේ තියෙනවා. නමුත් ධම්මසංගණිය එකටම එක ඉදිරිපත් කරමින් යන ණය ක්‍රමයක් තියෙන නිසා මේ විදිහට තමයි ඒක ලබලා දෙන්නේ. මම හිතනවා ඒකේ තරම් ප්‍රශ්නයක් නොයි කියලා. ඊළඟට අවිතක්ක ධම්ම කිව්වහම ඒකත් ඒ විදිහටම විස්තර කරන් යනවා. ද්වේ පංච විඥානයි. එතකොට දෙපස් විඥාන 10යි. රූපාවචර තික චතුක්කජ්ජානා කුසලතෝච විපාකතෝච කිරියතෝච. තික චතුක්ක තික කිව්වේ තුනේ සමූහය, චතුක්ක කිව්වේ හතරේ සමූහය. එතකොට ධ්‍යානසිත කතා කරද්දී චතුක්ක ණය ක්‍රමෙන් කතා කරන්න පුළුවන්, පංචක ණය ක්‍රමෙන් කතා කරන්න පුළුවන්. චතුක්ක ණය ක්‍රමෙන් කතා කළොත් තුනේ සමූහය කියලා අපිට ගන්න වෙනවා. පංචක ණය ක්‍රමෙන් කතා කළොත් හතරේ සමූහය කියලා ගන්න වෙනවා. ඒක තමයි මෙතන තික චතුක්ක ඥානා කියලා අරගත්තේ කුසලතෝච විපාකතෝච කිරියතෝච. එතකොට එහෙමනම් මම පංචම ධ්‍යාන ක්‍රමෙන් මෙතන දක්වලා තියෙනවා නම් දෙවෙනි තුන්වෙනි සහ හතරවෙනි නෑ මෙතන තුනේ සමූහය චතුක්ක ණය ක්‍රමෙන් අරන් තියෙන්නේ 2 3 4 ධ්‍යාන. ඒ කියන්නේ පළවෙනි ධ්‍යානයේ හැරි ඉතුරු ටික. එතන 12යි. ඊළඟට චත්තාරු අරූපාවචර කුසලෝ කුසලතෝච. එතකොට අරූපාවචර සිත්ති කියන ඔක්කොම 12යි. කුසලතෝච විපාකතෝච කිරියතෝච වෙනකොට 12යි. ඊළඟට ලෝකෝත්තර තික චතුක්ක ඥාන කුසලතෝච විපාකතෝච. එතකොට අන්න එතනදී 2 3 4 වෙනකොට හරි. එතකොට මෙතන අපි දැන් හොයන්නේ අවිතක්ක ධර්ම අට කතා කාණ්ඩේ කොහොමද විස්තර කරලා තියෙන්නේ. අවිතක්ක විතර්කය නැතිව සිත් උපදින ස්වභාවය. එතකොට එතන තියෙන සිත් ගාන කීයද අපි කොහොමද ඒක ගලපගන්නේ? ද්වේ පංච විඥාන දෙපස් විඥාන 10යි. රූපාවචර තික චතුක්ක ඥාන කුසලතෝච විපාකතෝච කිරියතෝච. එතකොට රූපාවචරේ මම දැන් පංචම දාන ක්‍රමයට හදාගත්තා. එතකොට 2 3 පළවෙනි ධානයේ හැර ඉතුරු ටික. එහෙමනම් රූපාවචරේනේ. එතකොට කුසල විපාක ක්‍රියා තුනයි, 3 වරක් 4 12යි. ඊළඟට චත්තාරෝ අරූපාවචර කුසලතෝච විපාකතෝච කිරියතෝච. අරූපාවචර සිත් තේ විදිහට ගත්තාම 12යි. ලෝකෝත්තර සිත් 32යි. 8 වරක් 4 32 හැටියට ගත්තා ඒකේ. ඊළඟට රූපංච නිබ්බානංච. එතකොට මේ කියන සිත් වල මෙතන අකුසල සිත් නැති නිසා අපිට අරගන්න වෙන්නේ චෛතසික 38යි. ඒකෙන් මේ කියන සිත් එකක්වත් මේ පදයට අනුව අවිතක්කයිනේ. එහෙමනම් විතර්කේ නැතුව ඉතුරු චෛතසික 37 අපි ඉදිරිපත් කරනවා. ඊට අමතරව මෙතෙන්ට එනවා අර පළවෙනි පදේ සාකච්ඡා කරපු සවිතක්ක සිත් 55 තියෙන විතර්කය. මොකද අපි එතනදී කතා කළේ ඒ සවිතක්කේ අරගෙනදී මෙතනදී විතර්කේ හැර කියලානේ අපි අරගත්තේ. එහෙමනම් ඒ කියන විතර් සවිතක්ක ධර්මයක් නෙමෙයිනේ. ඒ විතර්කේ තවත් විතර්කයක් එක්ක තියෙන ධර්මයක් නොවන නිසා ඒක අවිතක්ක විදිහට සැලකුවා. කාමවචර කුසල සිත් 8යි. කාමවචර කුසල විපාකයෝ 11යි. අකුසල විපාක වලින් සිත් 2යි. ක්‍රියා සිත් වලින් සිත් 11යි. කාම ක්‍රියා සිත් වලින් සිත් 11යි. රූපාවචර පළවෙනි ධාන වලින් 3යි. ලෝකෝත්තර පළවෙනි ධාන සිත් 8යි. ඒ ටික එකහුණාම අපිට සිත් 55 එනවා. අපි බලමු කාට හරි අවස්ථාවක් දීලා මෙතන කාමාවචර කුසල විපාක 11 කොහොමද හැදුනේ කියලා ඉදිරිපත් කරන්න පුළුවන්ද? කවර හරි දවසට මම විපාකයි මේ අනිත්‍ය හේතුක සම්තිරණ සම්පටිච්ඡන සම්තිරණ දෙක සම්පටිච්ඡන දෙක සම්පටිච්ඡන එකයි සර්. ආයිපාරක් කියන්නේ ඒතන තුන මොනවද? මහා විපාකකට හරි සම්තිරණ සිත් තුන සම්තිරණ සිත් 3යි. හරිද? සම්පටිච්චනේ ඉන්නේ නැහැ. සම්තිරණ සිත් 3යි. එතකොට සම්තිරණ කුසල විපාක නේද? කුසල විපාක තුනක් එනවා. දෙකයි නේ දෙන්නේ. කුසල විපාක එකයි සම්තිරණ දෙකයි. ආ ඔව්. හරි. හරිද? ඒක නැවත වතාවක් කියන හරියටම ගලපලා
එතන තියෙන්නේ ආශෝභන විපාක සිත් 8යි ඊළඟට කුසල විපාක උපේක්ෂාසගත සම්පටිච්ඡන සිත්යි කුසල විපාක උපේක්ෂාසගත සම්තිරණ සිත්යි කුසල විපාක සෝමනස්සසගත සම්තිරණ සිත් අන්න හරි හරිද එතකොට දැන් එතනදී සම්පටිච්ඡණය එහෙම එන නිසා ඉදිරියේදී ධාතු බෙදීම ගැන අවධානය යොමු කරගෙන යම් ඊළඟට අකුසල විපාක සිත් දෙකට මොනවද දෙන්න පුළුවන් සවිතක්කව තියෙන අකුසල විපාක සිත් දෙකක් අකුසල විපාක වේ හැම වෙලාවකම අහිතුකයි එතකොට ඒක ඉතනදී එන සිත් දෙක මොනවද එහෙමනම් මේ වගේමයි ආගත සම්තිර්ණ සිතයි උපේක්ෂාගත සම්පටි හරි ඒ විදිහට එතකොට ක්‍රියා සිත් තුන එනකොට හසුතුප්පාදයට මනෝද්වාරා වර්ජනය පංචද්වාරා වර්ජනයත් වෙනවා ඊළඟට රූපාවචර පළවෙනි ධාන සිත් තුන කුසල විපාක ක්‍රියා තුන හරි ලෝකෝත්තර පළවෙනි ධානයේ මාර්ග හතරයි ඵල හතරයි හරි එතකොට මේ ටික එකතු කරපුවාම මුළු සිත් ගාන 55යි චෛතසික 51යි ඒ සවිතක්කා ධම්මා පදයට අපි දෙයත් අහුලන විදිහ අට කතා කාණ්ඩේ අනු ඊළඟට අවිතක්ක ධර්මත් ඒ විදිහටම විස්තර කරලා තිනවා චේත 1589 එතනත් කතා කරන විදිහට ද්වේ පංච විඥානානි දෙපස් විඥාන 10යි රූපාවචරිතික චුක්ක ඥාන කුසලතෝච විපාකතෝච කිරියතෝච වෙනකොට රූපාවචරෙන් 2 3 4 පළවෙනි ධානයේ හැර ඉතුරු ටික එතකොට රූපාවචර කුසල විපාක ක්‍රියා 3යි 3 4 12යි අරූපාවචර සිත් වලින් 12යි මොකද අරූපාවචර සිත් 12ම අපි අරගන්න පුළුවන් පංචම ධාන නිසා ලෝකෝත්තර සිත් එක දෙක මෙතන 2 3 4 5 ධාන වලට අට ගානේ අමතර කතර 32යි අප හැදුනේ කොහොමද මාර්ග 4යි ඵල 4යි මේ විදිහට ධාන 1 2 3 4ක් 4කට 32ක් එනවා එතකොට ඒ සිත් එක එකව කරපුවාම මුළු සිත් ගාන 66ක් එනවා අවිතක්ක සිත් 66ක් කියලා ඒකෙදි යෙදෙන චෛතසික ගාන 37යි විතර්කය කියන එක කොහොමටත් අයින් වෙලා තියෙන නිසා ඊළඟට මෙතන විශේෂයෙන් මතක් කරලා අරගන්න වෙන්නේ අර පළවෙනි පදයෙන් අයින් කරපු සවිතක්ක සිත් 55 හි තියෙන විතර්ක 55 මෙතෙන්ට අරගන්න ඕනේ මොකද ඒක තමයි අනිවාර්යෙන් අපිට අමතක වෙන කොටස. ඒක හරියට මෙතෙන්ට දාගත්තා නම් මේ දුකය ඇනලයිස් කරන තැන එහිම විශේෂ අමාරුවක් නැහැ. එහිමනම් මේ කියන විදිහට අවසානයේ රූප 28 නිර්වාණය කොහොමදත් වෙනවා. ඊළඟට මේකේ අභිදෙයාර්ථ අපි සාරාංශගත කරලා බලපුවාම සවිතක්ක සිත් 55යි තත් සම්පයුක්ත චෛතසික 51 වෙනකොට ස්කන්ධ 4යි ආයතන 2යි ධාතු 3යි සත්‍ය 3යි දැන් ධාතු 3 වෙච්ච හැටි මතක ඇති කියලා මම හිතනවා මනෝ ධාතුවත් වෙන නිසා සත්‍ය 3යි දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය තමුණාද තියෙන්නේ මාර්ග සත්‍ය ඊළඟට අවිතක්කා ධම්මා වලදී අවිතක්ක සිත් 66යි එහෙදෙන චෛතසික 37යි ඊට අමතරව පළවෙනි පදයෙන් ආපු විතර්ක 55යි රූප 28යි නිර්වාණය එහෙනම් ස්කන්ධ 5යි ආයතන 12යි ධාතු 17යි සත්‍ය 3යි ඇයි ධාතු 17ක් උනේ මනෝ ධාතු අයින් වෙච්ච නිසා ඔව් ඊළඟට සත්‍ය 3ක් උනේ ඇයි මොනවද එතන තියෙන සත්‍ය 3 සම්දේ සත්‍ය නැද්ද කියලා හිතනවා. මොකද? දුක්ඛ සත්‍ය තියනවද? තියෙනවා. සම්දේ සත්‍ය තියනවද? මතකද සිත්තික? සම්දේ සත්‍ය නැහැ. සම්දේ සත්‍ය නැහැ. හරි. නිරෝධ සත්‍ය තියනවද? අපුයි තියනවා මේ ඉන්නේ. තියෙනවා. මාර්ග සත්‍ය තියනවද? තියෙනවා. මාර්ග සත්‍ය තියනවා. ලෝකෝත්තර සිත් 32ක්ම අපි අරන් තියනවා. හරි. එහෙනම් මාර්ග සත්‍ය මෙතන තියෙනවා. මාර්ග සත්‍ය හරි ඒ අනුව සත්‍ය 3යි මෙතනදී කාට හරි කියන්න පුළුවන්ද සත්‍ය විනිර්මුක්ත ධර්ම මොනවද කියලා නිර්වාණය සත්‍ය විනිර්මුක්තයි නෑ නෑ එහෙනම් මෙතන සත්‍ය 3ක් හැටියට නිරෝධ සත්‍ය අපි ගත්තානේ එතකොට ඒක සත්‍ය වලට අඩංගු වෙන එක සත්‍ය විනිර්මුක්ත ධර්ම කියලා කතා කරනකොට මොනවද අපිට ගන්න පුළුවන් පළවෙනි ධ්‍යාන සිටි මාර්ගාංග 8 හැර ඉතිරි චෛතසිකයි පළවෙනි ධ්‍යාන සිට එන්නේ සවිතක්ක ධර්ම වලදී නේද
අපි අපි දෙවෙනි පදේ කතා කරමුකෝ. අවිතක්ක ධර්ම වෙලදී සත්‍ය තුනක් යටතේ කතා කරලා ඉවර වෙලා අපි සත්‍ය විනිර්මුක්ත ධර්ම කොහොමද අරගන්නේ? සම්මා සංවර්ධිත මාර්ගාංගට ගන්නවා මාර්ග සත්‍යෙට. එතකොට එතන තව චෛතසික 35න් අඩු වෙන්නේ චෛතසික එතකොට 36න් 8ක් අඩු වෙනවා. විතක්කයි අඩු වෙනවා. එතකොට 35යි 35න් 7ක් යනවා මාර්ග සත්‍යෙට. ඔව්. ඉතින් ටික තමයි විනිර්මුක්ත වෙන්නේ. ඔව් එතකොට 29 එනවද? කීයද 29 දෙන්නේ? 28යි. කොහොමද 28 ආවේ? එතකොට මාර්ගාංග 8 අඩු වෙනවා. ඔව්. කීය කීයකින්ද අඩු වෙන්නේ? 30 කීයෙන්ද? 35. 35න් 8 අඩු වෙනවද? 7ක් 7ක් අඩු වෙනවා. හරි. ඊට පස්සේ සිත එකතු වෙනවා. සිත එකතු වෙනවා. හරි. ඊට එතකොට එච්චර දෙන්නේ ඒ මේ බලසිත්තලත් එන්නේ 33යි. ඒතර විතක්කේ නැතුව ඉතුරු චෛතසික 35 35යි මා චෛතසික එතන 36යි 30 36යි එන්නේ. සත්‍ය විනිර්මුක්ත වෙන්නේ බලසිත්. චිත්ත විනිර්මුක්තයි. චිත්ත පල චිත්තපාද 36 සත්‍ය විනිමුක්තයි. හරි. තව පොඩ්ඩක් බලමු. එතනම. මෙන්න මේ මම කොළපාටින් දාලා තියෙන එක අමතක වුණාද? මම මෙතන මේ සත්‍ය විනිර්මුක්ත ධර්මවලදී මම මෙතන පෙන්නලා තියෙනවා සවිතක්ක මාර්ගසිත හතරෙහි විතර්ක හතර මෙතෙන්ට එන්න ඕන නේද? ඒ කියන්නේ මොකද අදහස? දැන් අපි අභිදේය අර්ථ හැටියට අරගත්තා. සිත 66යි චෛතසික 37යි ඊට අමතරව විතර්ක 55යි රූප 28යි නිර්වාණයයි. එතකොට මේ විතර්ක 55 කියන තැන අරගත්තොත් ඒ විතර්ක 55ේ තියෙනවා පළවෙනි ධ්‍යාන මාර්ගසිත 4යි ඵලසිත 4යි කියලා. එතකොට මෙතන අභිදේයාර්ථවලට ඒ කොටස අඩංගු නිසා ඒ කොටස මෙතෙන්ට එන්න ඕන නේද සත්‍ය විනිර්මුක්ත හැටියට. සාකච්ඡාවට විරුතයි. තවත් විස්තර කරනවා නම් තෙරුවන් සරණයි මංගල මහත්මයා එතනදී විතර්කය කියන්නේ සම්මා සංකල්පයනේ. ඔව්. ඒක එතකොට දැන් අපි කතා කරන්නේ අර ප්‍රථම ධ්‍යාන පාදකව පහළ වෙච්ච මාර්ග ඵල කියන කොටසනේ. මාර්ගණිය අතර මෙතන කතා කරන්නේ. ඔව්. එතකොට ඒක සත්‍ය විනිර්මුක්ත වෙන ධර්මයක්. හා? මාර්ග සත්‍යට එක්කව කරන්න ඕනද එහෙම වුණොත්? ඒක මාර්ග සත්‍යට එක්කව කරන්න ඕනේ. හරි අනිවාර්යෙන් අනිවාර්යෙන්. පලසිත හතර විතර්ක හතර මා සත්‍ය විනිර්මුක්තයි. ඔව් ඒ ටික එනවනේ ඒක හරි. ඔව්. මේ විදිහට ගත්තා ඒක. හරි. ඒකත් මේ අවසාන මොහොතේ මතක් වෙච්ච කාරණයක් දාලා තිබුණේ. මොකද මටත් උත්සාහ කළේ මෙතන දැන් අභිදේයාර්ථවල අපි යම් කිසි ධර්මතාවයක් විස්තර වෙනවා නම් ඒ ධර්මතාවය මෙහෙම හැම එකටම අපි බෙදලා පෙන්වන්න අපිට පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙමනම් ඒ විදිහට ඒක යන්න ඕනේ කියන අදහස. හරි. එහෙමනම් ඒක එතකොට ඒ විදිහටයි එතන යන්න ඕනේ. මොකද සත්‍ය තුන අපිට කියත හැකි. නමුත් අර සත්‍ය තුනටත් මේ අමතර 55ේ තියෙන කෑල්ල අපිට අමතක වෙන කොටසක් වෙනවා. මොකද එතන අර ලෞකික ලෝකෝත්තර කියලා බෙදාගනින්දි ඒක චුට්ටක් අපිට අමතක වෙන තැනක් වෙනවමයි. හරි. එහෙමනම් ඒ කියන්නේ එතකොට වෙන මොනවා හරි ප්‍රශ්න තියෙනවද? නැත්තම් අපිට ඊළඟට කතා කරමු. ඊළඟට තියෙනවා සවිචාරා ධම්මා අවිචාරා ධම්මා කියලා. එතනදී සවිචාරා ධම්මා භාවනා පොත විස්තර කරන තැනදී සම්ප්‍රයුක්ත වශයෙන් විචාරයේ සහිත වූ කියලා කියන්නේ කියන්නේ විචාරය සම්ප්‍රයුක්ත ධර්මයක් විදිහට යොදාගෙන තියෙන තැන්. අවිචාරා ධම්මා සම්ප්‍රයුක්ත වශයෙන් විචාරය රහිත තැන්. හරි. එතකොට මෙතන මුළු පරමාර්ථ ධර්ම ටික බෙදන්න තියෙන පද දෙකකට සවිචාරා ධම්මා අවිචාරා ධම්මා කියලා. ඒක බෙදෙනකොට මෙතනත් නික්කේප කාණ්ඩය එක විස්තර කරන්නේ සවිචාර භූමියන් කියලා.
හරි ඒ කියන්නේ ਵਿਚාරය පවතින තැන සවිචාර භූමියක් හැටියට කතා කරලා තියෙනවා. එතකොට ඒක කාමාවචරය වෙන්න පුළුවන්, රූපාවචරය වෙන්න පුළුවන්, අපරියාපන්නේ වෙන්න පුළුවන්. ඒ විදිහට නික්කේපකාණ්ඩය ඒක විස්තර කරලා දෙනවා. ඊළඟට අවිචාරා ධම්මා කියනකොට එතනත් අවිචාර භූමියන් කියලා කියනවා. ਵਿਚාරයේ නැති ස්වභාවය පවතින තැන කාමාවචරය වෙන්න පුළුවන්, රූපාවචරය වෙන්න පුළුවන්. අරූපාවචර වෙන්න පුළුවන් අපරියාපන්නේ වෙන්න පුළුවන් එතකොට ඒක ස්කන්ධ වශයෙන් ආදී කොට දක්වලා තියෙනවා නික්කේපකාණ්ඩය විස්තර කරන ආකාරයට අනුව දැන් මම හිතනවා අපි මේ මේ තික මාතික තික දුක මාතික ඔක්කොම කතා කරගෙන එනකොට ඇත්තටම දැන් අපිට නික්කේපකාණ්ඩය අට කතා කාණ්ඩයයි ඡේදයක් ගානේ කතා වුණා එතකොට දැන් තීරුම් අරගෙන තියෙන්න ඕනේ නික්කේපකාණ්ඩයේ මොකද්ද යන ණය ක්‍රමය කොයි විදිහට දෙකේ අර්ථ ඉදිරිපත් කරන්නේ අට කතා කාණ්ඩයේදී කොයි විදිහෙද ඒක දෙන්නේ අට කතා කාණ්ඩයේ කියලින් අභිධ්‍ය අර්ථ උගුලලා දෙනකොට නික්කේපකාණ්ඩය ඒ ඊට අදාළ පසුබිම හරි ගස්සලා තියෙනවා මෙන්න මෙන්න මෙහිමයි ඒක තියෙන්න ඕනේ කියලා එතකොට ඒක භූමි වශයෙන් විස්තර කිරීම ස්කන්ධ වශයෙන් විස්තර කිරීම ආදී කොට සවිස්තරව ඒක දක්වලා තියෙන ණය ක්‍රමයේ තමයි නික්කේපකාණ්ඩයෙන් අපිට දකින්නට පුළුවන් වෙන්නේ. එහෙමනම් අට කතා කාණ්ඩයෙන් ඒක විස්තර කරලා අරගන්නකොට සවිචාරා විචාරයේ සහිතව ඉන්නේ කවුද? හරි. එතකොට කාමාවචිත දැන් අපිට පළවෙනි සවිචාර සවිතක්ක ධර්මවලදී අපිට ආවේ සිත් 55යි. එහෙමනම් ඒකට දෙවෙනි ධාන සිත් 11 එක්කව කරපුවාම සිත් 66යි කෙටි ක්‍රමය එහෙමයි. නමුත් අපි අට කතා කාණ්ඩයේ තියෙන විදිහට දීර්ඝ වර ගන්නවා නම් කාමාවචර කුසල. කුසල් කාමාවචර කුසලං අකුසලං අකුසල 12යි කාමාවචර කුසල 8යි. කාමාවචර කුසලස්ස විපාකතෝ 1.10 එතකොට ඒක හරි. අකුසලස්ස විපාකතෝ 2 අකුසල විපාක 2යි. කීරියතෝ 1.10 ඒ විදිහට රූපාවචර ඒකක දුක ඥාන රූපාවචරයේ පළවෙනි සහ ဒုတိය ඥාන හැටියට ඒ ටික අරගෙන තියෙනවා ලෝකෝත්තරත් 1 2 ඥාන හැටියට අරගත්තාම මේ ඔක්කොම සිත් අපි ගහු කළොත් සිත් 66 එතන ඒ විදිහට අපිට අරගන්නට පුළුවන්. අතන මම පුරුදු වෙලා හිටියේ විතර්ක සිත් තිබුණේ 55යි ඒකට දෙවෙනි ධානය ගහු කළා නම් 66යි කියන අදහසින් මම පුරුදු වෙලා හිටියේ මේකට. අට කතා කාණ්ඩයේ දීර්ඝ විදිහට විස්තර කිරීම ඒකටත් අපි හුරු වෙන්න ඕනේ. ඒ විදිහට ඒක ගලපන්න වෙන්න ඕනේ. එතකොට මෙතනදී මේ කියන සිත් කාණ්ඩයට අදාළ වෙන තත්සම්පයුත්ත චෛතසික 51යි. ඒ කියන්නේ විචාරය වර්ජිතව ඉතුරු චෛතසික ටික අපිට අරගන්නට පුළුවන්. ඊළඟට අවිචාරා ධම්මා හැටියට ඒක අට කතා කාණ්ඩයේ විස්තර කරන විදිහට දෙපස් විඤ්ඤායයි රූපාවචර 3-4 ධානය. ඒ කියන්නේ මම මෙතන අරගෙන තියෙන්නේ හතරවෙනි ණය ක්‍රමයේ මේ චතුක්ක ණයෙන් ඒ අනුව එතෙන්ට සිත් 9යි අරූපාවචර සිත් 12 වෙනවා ලෝකෝත්තර සිත් 24යි තත්සම්පයුත්ත චෛතසික 36යි අර පළවෙනි පදයෙන් අයින් කරන ඒ කියන්නේ සවිචාර සිත් 66හි යෙදෙන විචාර 66 මෙතෙන්ට එන්නට ඕනේ රූප 28යි නිර්වාණයයි ඒ විදිහට අරගන්න ඕනේ එහෙමනම් අවසාන වශයෙන් අපිට අභිදෙය අර්ථ ගලපන්න පුළුවන් 55යි චෛතසික 36යි අතනින් එන විචාර 66යි රූප 28යි නිර්වාණයයි කියලා. ඒ අට කතා කාණ්ඩයේ තියෙන පද ගැලපුම අනුව අපි සිත් ටික එකතු කරගන්නකොට දක්වන විදිහ. කෙනෙක්ට ඕනනම් මේක පංචම ධ්‍යාන ක්‍රමයටම යන්න ඒක ඒ විදිහට ඕනනම් එහෙමත් දාත හැකි. හරි. ඒ විදිහට එතකොට අවිචාර ධර්ම අපි අභිධ්‍යාර්ථ ටික ගොනු කර ගන්නට පුළුවන්. ඊළඟට මේ දෙක මේ සාරාංශගත කරලා බලපුවාම මේ කියන සවිචාරා ධර්ම වල සිත් 66යි චෛතසික 51යි කියන තැනදී ස්කන්ධ හතරයි ඔක්කොම නාම ධර්ම තියෙන ස්කන්ධ හතරයි ආයතන දෙකයි ධාතු තුනයි සත්‍ය තුනයි ඉස්සල්ල එක වගේමයි ඒක ගැටලුවක් නැහැ. අවිචාරා ධර්මාවලදී සිත් 55යි චෛතසික මම මෙතන අරන් තියෙන්නේ තත්සම්පුස්තයිසික 36යි සවිචාර සිත් 28යි කියලා. හරි. අවිචාරා ධම්මාව අකුසල සිත් නැහැනේ. එතකොට මේ විදිහට ගන්නකොට මෙතන අවිචාරය නැතිකොට විතර්කයක් නැහැ. විචාරයක් නැහැ.
එතකොට පළවෙනි පදෙන් ගැලවිලා මෙහාට එන සවිචාර සිත් 66යි විචාර 66 වෙනමම මතක ඇතුව එකතු කරගන්නට ඕනේ. රූප 28යි නිර්වාණය. එහෙමනම් මෙතනදී රූප 28 සහ අනිකුත් ධාතු තියෙන නිසා ස්කන්ධ 5යි ආයතන 12යි ධාතු වලින් 17යි සත්‍යයෝ 3යි ඒකත් පෙර පරිදිම අපිට දක්වන්නට පුළුවන් වෙනසක් විශේෂයක් නැහැ එතන. ඊළඟට ඒක ගැන මොන හරි සාකච්ඡා කරන්න දේවල් තියෙනවද? මංගල මහත්තයා එතන අර මේ රූපාවචර 3 4 ධානසිත කියන තැන ඇත්තටම පංචක ණයෙන් ගත්තොත් පහක් වෙනවා 3 4 5 කියන එක නේද? එහෙමද? ඔව් මෙතෙන්ට. මම හිතුවා 5යි කියලා. මම මෙතෙන්ටම දාමු නේ. ඒකත් ආලම් තියමු අපි. එහෙමනම් ඊළඟ දුකයට යන්න පුළුවන් සප්පීතික දුකය. සප්පීතික ප්‍රීතිය සහිත සම්ප්‍රයුක්ත වශයෙන් ප්‍රීතිය සමග කියන අදහස තමයි අභිධර්ම භාවනා පොතේ පදගත අර්ථ හැටියට දීලා තියෙන්නේ. එතකොට අප්පීතික කිව්වම සම්ප්‍රයුක්ත වශයෙන් ප්‍රීතිය රහිත වූ ස්වභාවය. එහෙමනම් මුළු පරමාර්ථ ධර්ම ටික සප්පීතික වශයෙන් ප්‍රීතිය සහිත අවස්ථාවේ තියෙන ටික සහ ප්‍රීතිය නැතුව ඉඳෙන ටික වෙන වෙනම ගුණ කරගන්න තියෙන්නේ. ඒක අපි බලමු කොහොමද එන්නේ කියලා. සප්පීතික ධම්මා නික්කේපකාණ්ඩයේ විස්තර දෙන්නේ සප්පීතික භූමියක්. අර බලන්න දැන් මේ භූමියක් කියන වචනේ යෙදලා තියෙන විදිය සප්පීතික භූමියක්. හරි? අවිතක්ක භූමියක්, සවිතක්ක භූමියක්. මේ විදිහට ඒකේ දෙනවා. එතකොට මෙතන අපිට ගන්න පුළුවන් කාමාවචරය තියෙනවා, රූපාවචරය තියෙනවා, අපරියාපන්නේ තියෙනවා. පීතින් තපෙත්වා. ඒතර මෙතන ඇයි දැන් කෙනෙක් ප්‍රශ්නයක් ආවොත් ඇයි මෙතන කාමාවචර ගත්ත, රූපාවචර ගත්ත, අරූපාවචර ගත්තේ නැත්තේ කියලා අරූපාවචරය පංචම ධානයයි ඒක උපේක්ඛා සහගතයි. එතකොට එතන ප්‍රීතිය නැති නිසා ඒක ගත්තේ නැහැ. ඊළඟට ප්‍රීතින් තපෙත්වා. ප්‍රීතිය හැර අනිකුත් සම්ප්‍රයුක්ත ධර්මතා ටික අපිට ඉදිරිපත් කරන්න පුළුවන් සප්පීතික භූමියක තියෙන සප්පීතික ධම්ම හැටියට. අප්පීතික කිව්වහම ප්‍රීතිය නැතුව. එහෙමනම් ප්‍රීතිව නැතුව වෙන අනිකුත් ධර්මතා තියෙන්නේ කොහොමද? එතනදී කාමාවචර තියෙන්න පුළුවන්, රූපාවචර තියෙන්න පුළුවන්. ඒකට අරූපාවචර එනවා. හරි, අපරියාපන්නේ වේදනක්ඛන්‍ධෝ මේ විදිහට ස්කන්ධ ටිකේ එනවා. ඊළඟට අර පළවෙනි පදයෙන් අයින් කරපු ප්‍රීතිය වෙනම අපිට අරගන්නට කියනවා එතන. සබ්බංච රූපං අසංගතාච ධාතු මේ විදිහට අප්පීතිකා ධම්මා කියන කොටස ගොනු කරලා පෙන්නනවා නික්කේප කාණ්ඩයේ තුලදී. අට කතා කාණ්ඩයෙන් අපි සප්පීතික ධර්ම එකින් එක අහුලලා බැලුවොත් මේ විදිහට තියෙනවා කාමාවචර කුසලතෝ චත්තාරෝ සෝමනස්ස සාගත චිත්තුප්පාදා. අන බලන්න දැන් කාමාවචර කුසල වලින් හරි එතන ඉල්ලන්නේ සෝමනස්ස සාගත චිත්තුප්පාද ටික. එතකොට සෝමනස්ස සාගත ඥාන සම්පයුක්ත ඥාන විප්පයුක්ත දෙක දෙක ආපුවාම කුසලසිත හතරක් ගැනෙනවා. ඊළ ඒ විදිහටම කාමාවචර කුසලස්ස විපාකතෝ පංච. ඊට කලින් එනවා අකුසලතෝ චත්තාරෝ. අකුසල සිත් හතරයි සෝමනස්ස සහගත ධිට්ඨිගත සම්පයුක්ත විප්පයුක්ත වලින් සෝමනස්ස සහගත සිත් හතරක් එනවා අකුසල කාණ්ඩේ. හරි, ලෝභ සහගත සිත් හතරක් එනවා. ඊළඟට කාමාවචරගත කුසලස්ස විපාකතෝ පංච. විපාකත පංච වෙන්නේ කොහොමද? සෝමනස්ස තියෙනවා, ඒක සෝමනස්ස නිසා ප්‍රීතියේ දෙනවා. ඊළඟට සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත විප්පයුක්ත විපාක සිත් හතරක් යදෙනවා. සම්ප්‍රයුක්ත දෙකයි විප්‍රයුක්ත දෙකයි හැටියට ඒ හැම තැනකම සෝමනස්ස සාගත වේදිලා තියෙනකොට ප්‍රීතිය යෙදෙනවා. ඒ විදිහටම සෝමනස්ස සාගත නාන සම්ප්‍රීතිය විදිහටම පහක් ගැනෙනවා. ඊළඟට රූපාවචර කොහොමද කියන්නේ ඒක? රූපාවචර දුක තිකජ්ජාන කුසලතෝච විපාකතෝච කිරියතෝච. හරි, එතනදී දුක තික 1 2 3 පංචම ධානයෙන් ගන්නව නම් 1 2 3 කියලා අරගන්න. එතකොට ධාන සිත්වල එතකොට ඇයි විතක්ක විචාර ප්‍රීති. හරි, තුන්වෙනි ධානයට එනකන් ප්‍රීතිය තියෙනවා. එහෙමනම් කුසල විපාක ක්‍රියා හැටියට 3යි 3 3 9යි මේ විදිහට ගත්ත හැකි. ලෝකෝත්තරවලත් මේ විදිහටම අරගත්ත හැකි. 1 2 3යි 8 වරක් 3 24යි කියලා ඒක මේ විදිහට අරගත්තාම අපිට මුළු සිත් ගාන එකතු වෙනවා 51ක්. එහෙමනම් මේ සිත් 51 තුල යෙදෙන චෛතසික මොනවද කියලා අරගත්තොත් චෛතසික 46ක් යෙදෙනවා. සප්පීතික කියලා අරගන්නකොට ප්‍රීතිය සහිතව ගන්න නිසා අපි ප්‍රීතිය අයින් කරලා කතා කරනකොට
ප්‍රීතියත් දෝෂ හතරත් දැන් ප්‍රීතිය තියෙන තැනක දෝෂ දෝෂ ඉච්ඡාමච්චරි කුකුච තියෙන්න බෑ ඒ වගේම විචිකිච්ඡා වෙන්නෙත් නැහැ එහෙමනම් මේ කියන සිත් චෛතසික 6 අයින් කරලා ඉතුරු 46 විතරයි මෙතෙන්ද අපිට අභිදෙයාත් හැටියට ගන්න පුළුවන් වෙන්නේ එතකොට සිත් 52යි චෛතසික 46යි කියලා ඒ පදේ ගුණ වෙනවා දෙවෙනි පදේට අපි ගියාම අප්පීතිකා ධම්මා කියලා අට කතා කාණ්ඩේ විස්තර කරන්නේ කාමාවචර කුසලතෝ චත්තාර උපේක්ඛා සහගත. ඒකට දැන් අතනින් අපි අරගත්ත සිත් ටික හැරී තුන් ටිකන අපිට හොයාගන්න ඕනේ. ඒ විදිහට අපි ගලපලා අරගත්තාම මේ කියන විදිහට ගලපලා අරගත්තාම අපිට පේනවා සිත් 70ක් මෙතන ගන්න පුළුවන්. කාමාවචර කුසලතෝ චත්තාරෝ උපේක්ඛා සහගත චිත්තුප්පාදෝ. ඒකට අපි මෙතන අරගන්නේ උපේක්ඛා සහගත. දැන් මෙතන අපි අරගන්නේ අප්පීතිකා. ප්‍රීතිය නැති. එතකොට කාමාවචර කුසල වෙතින් කුසල වලින් චත්තාර උපේක්ඛා සහගත හතර අපි මෙතෙන්ට අරගන්නවා මොකද සෝමනස්ස සහගත හතර අතෙන්ට අරගත්තා ඊළඟට අකුසලතෝ අට අකුසල වලින් අපි අටක් අරගන්නවා මුළු අකුසල ගාන 12යි පළවෙනි පදයට හතරක් ගියා සෝමනස්ස ඉතුරු අට මෙතෙන්ට අරගන්නවා එතන තියෙනවා දෝෂ මූල හේවයි උපේක්ඛා සහගත ඒව ටිකයි ඔක්කොම අටක් එනවා කාමාවචරස්ස කුසලස්ස විපාකතෝ ඒකාදස කාමාවචර කුසල විපාකයෙන් 11ක් වෙනවා ඒවා ටික ඔක්කොම උපේක්ඛා සහගතයි අකුසලස්ස විපාකතෝ 7 අකුසල විපාකයෝ 7 වෙනවා මොකද ඔක්කොම එතන උපේක්ඛා සහගත සහ අකුසල විපාකනේ දුක් සහගතත් එකක් වෙනවා හරි ඊළඟට කිරියතෝ ච කිරිය වලින් 6ක් වෙනවා අප්පීතික හරි ඔක්කොම කිරිය තියෙනවා 4යි 5යි 6යි මොනවද ඉන්නේ මහා ක්‍රියාවලින් උපේක්ඛා සහගත හතරයි ඊට අමතරව අහේතුක ක්‍රියා දෙකක් එක්ක අහුවෙනවා ඒ අනුව 6 හැදෙනවා මොනවද මේ දෙක මනෝදාරා වර්ජනියයි පංචද්වාරා වර්ජනියයි එක්ක අහුවෙනවා රූපාවචර දුක දුක ඥාන කුසලතෝත විපාකතෝත කිරියතෝත රූපාවචරයෙන් එතකොට අපිට ඉතුරු වෙනවා 12ක් චත්තාරෝ ආරුප්පා කුසලතෝත විපාකතෝත කීරියතෝත ආරුප්ප වලින් නැහ ආරුප්ප වලින් 12ක් ඉන්නේ ලෝකุตතර දුක දුකඥාන කුසලතෝ විපාකතෝ එතකොට ලෝකุตතර වලින් 16ක් වෙනවා මාර්ග සහ ඵල හැටියට මේ කියන ධර්මතා මේ විදිහට අපි එක්කව කරගත්තාම අපිට එක්කව වෙනවා සිත් 70ක් අප්පීතිකයි කියලා එතකොට අපිට මුල් පදයට ආවේ සිත් 52යි මෙතෙන්ට එහෙමනම් 70ක් ඉන්න ඕනේ මොකද 121 ආකාරයට මේක බෙදන්නේ ඇයි ප්‍රීතිය ධානාංගයක් නිසා අපිට ධාන ක්‍රමයට මේක බෙදනකොට සිත් 121ක් පද දෙකට එකතු වෙන්න ඕනේ පළවෙනි පදයට අපිට මතකයි 52යි ගියේ ඊමනම් දෙවෙනි පදේ 70ක් ඉන්න ඕනේ ඒ අනුව මේ එකතු වීම හරි කියලා අපිට හිතෙනවා සත්සම්පයුත්ත චෛතසික 51යි ඇයි ප්‍රීතිය වර්ජිත කරලා අපි අරගන්නේ අප්පීතික නිසා මේවයි ප්‍රීතියේ දෙන්නේ නැති නිසා ඊළඟට විශේෂයෙන් එකතු කරගන්න තියෙන්නේ අර පළවෙනි පදෙන් අපි නොගත්ත සප්‍රීතික සිත් 51 හිය දෙන ප්‍රීති 51 මතක ඇතුව අරගන්න වෙනවා ඊට අමතරව රූපංච නිබ්බාණංච වෙනම අරගන්නට හිය දෙනවා මේ කියන අභිදෙයාර්ථ ටික දැන් සාරාංශගත කළොත් මේ පිළිවෙලට මෙහෙම අරගන්න පුළුවන් අපිට කෙටියෙන් කතා කළොත් සප්පීතික ධම්මා සිත් 51යි චෛතසික 46යි අප්පීතික ධම්මා සිත් 70යි චෛතසික 51 සහ මේ පැත්තෙන් ලැබෙන සප්පීතික සිත්වල තිබිච්ච චෛතස ප්‍රීති චෛතසික 51 රූප 28යි නිර්වාණේ එහෙමනම් ඒ ටිකේ ස්කන්ධ ආදී ભેදය අමාරු නෑ මෙතන නාම ධර්ම ඔක්කොම නිසා ස්කන්ධ හතරයි ආයතන දෙකයි ධාතු දෙකයි සත්‍යෝ තුනයි නිරෝධ සත්‍ය හැර ඉතුරු තුනම මෙතෙන්ට එනවා පළවෙනි පදේට දෙවෙනි පදේදී අප්පීතික ධම්මවලදී රූප සහ අනිකුත් උපේක්ඛා සහගත ධර්ම ඔක්කොම ටික තියෙන නිසා ස්කන්ධ 5යි ආයතන 12යි ධාතු 18යි සත්‍යෝ 4ම මෙතන ඉන්නවා ලෝභයත් එදිලා තියෙනවා මොකද උපේක්ඛා සහගත ලෝභ මූල සිත් ටික ඇවිල්ලා තියෙන නිසා ඒ විදිහට මේකේ අපිට ස්කන්ධ ආදී ભેදේ ගලපන්නට පුළුවන්. ඒ කියන්නේ මොනවා හරි පැහැදිලි කර ගැනීමක් තියනවාද මොනවා හරි සප්පීතික අප්පීතික
ඇතරම තික වලට වඩා මේක ලේසි මොකද මුළු ධර්මතාව ටික දෙපැත්තට බෙදා ගන්න තියෙන්නේ එක්කෙනෙක්ව ගලපා ගත්තට පස්සේ ඉතුරු ඒකට අයිති නොවෙච්ච අනිත් ඔක්කොම ටික මේ පැත්තට එන්න ඕනේ හරි එහෙමනම් අපිට ඊළඟ එකට යන්න පුළුවන් ඊළඟ එක තියෙන්නේ පීති සහගතා න පීති සහගතා ඉතින් ඒකත් අර වගේම තමයි ඒකෝත්පාදී වශයෙන් ප්‍රීතිය සමග මිශ්‍ර වූ ඒකෝත්පාදී වශයෙන් ප්‍රීතිය සමග මිත්‍ර වූ මිශ්‍ර වූ කියනකොට සප්පීතිකයි අර කලින් කතා කරපු විදිහම තමයි. එන්න පීති සහගතා කිව්වත් පීති සමග මිශ්‍ර නොවූ. ඒක ඒ විදිහම තමයි. එහෙමනම් එතනදී පීති භූමියන් කියලා කතා කරගෙන අර විදිහට මිශ්‍රහට එනවා. ඒකේ වැඩි වෙනසක් මම දකින්නේ නැහැ. ඒ අනුව අර විදිහටම අභිදෙය්‍යාර්ථ ගැළපීලා එනවා. මම හිතන්නේ මේක අර බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසය නිසා මේ විදිහටත් මේක විස්තර කරලා තියෙනවා වගේ. ඒිට වෙනස් අදහසක් එහෙම තියනවාද මම හිතන්නේ ඒ නිසා තමයි මේක මේ තවත් දුකයක් විදිහට ඇත්තටම ඉදිරිපත් වෙලා තියෙන්නේ නමුත් අභිදෙය්‍යාර්ථයෝ ගලපීම පෙර වගේමයි ඒ විදිහටම තමයි යන්නේ ඒ නිසාවෙන් ඒක අපිට අරගන්න පුළුවන් මෙතන මොකද මේ සත්‍ය හතරට මම විශේෂයක් දාලා තියෙන්නේ මම එතනදී සත්‍ය හතර ගලපපු විදිහ හරිද බලන්න න පීති සහගත ධම්මා කිව්වහම පීති සහගත ධර්ම වලදී අපිට අභිදෙය අර්ථාවේ සිත් 70යි චෛතසික තත්සම්පවිත චෛතසික 52යි පළමු පදයෙන් ගලවිලා ආපු ප්‍රීතිය 51යි ඊට අමතරව රූප 28යි නිර්වාණයයි තියෙන්නේ ඒක සත්‍ය හැටියට බෙදලා තියෙනවා සිත් 70යි චෛතසික 51යි ප්‍රීති 51යි රූප 28යි නිර්වාණයයි කියන එක බෙදෙනකොට මේ විදිහට සත්‍ය මේ මේ විනිර්මුක්ත ධර්මවලදී වෙනසක් වුණාද බලමු ආ ප්‍රීතිය යස් 55 තියෙන ප්‍රීති ටික අරගන්න කියලා මම දාලා තිනවා ඒ ගැන අවධානය යොමු කරන්න ඒක නම් විනිර්මුක්ත ධර්ම වලට තමයි එන්නේ එතනදී අර ප්‍රීති 55 තියෙන එකෙන් ලෝකෝත්තර මේ 31 කඩා ගන්න ලෞකික ලෝකෝත්තර කියලා ඒකේ ලෝකෝත්තර සිත් වලදී ටික විනිර්මුක්තයි කියලා වෙනම අරන් පෙන්වන්න වේවි ඒක නම් විශේෂ අදහසක් එහෙම තියනවාද ඒක මම ටේබල් එකක් ඉදිරි ඉදිරිපත් කළේ ඒක පැහැදිලි මම හිතන්නේ මංගල මහත්තයා ඒක බොහොම පිං ඒ විදිහට පැහැදිලි කරාට මොකද ඒක අමතකම වෙන එකක් මේ මේ ඔව් ඒක අමතක ඔව් පටලා ගන්න තැනක් තමයි ඒක ඒක මට මතකනේ භාවනා පොතේ මම කනව නැද්ද කොහෙද මට මතක හිතෙන විදිහට ඒක පොඩ්ඩක් බලන්න ඒ ලියා ගන්න මහත්මිය ලක්ෂ්මී මහත්මිය පොඩ්ඩක් ලියා ගන්න එක හරි ඊළඟට ඒ ටික හරිනම් අව ඊළඟ දුකේට අපි යන් සුඛ සහගත න සුඛ සහගත ධම්මා. එතනදී සුඛ වේදනාව සමග ඒකෝත්පාදී වශයෙන් මිශ්‍ර වෙච්ච එක සුඛ සහගතයි. සුඛ වේදනාව සමග මිශ්‍ර නොවෙච්ච එක න සුඛ සහගතයි කියලා ඉස්සරහට එන්න පුළුවන්. දැන් ඉතින් මේක ප්‍රීති සුඛ සහගත දුකේ සහ ප්‍රීති සහගත දුකේට බොහෝ දුරට සමානයි. ඒක නිසා පද ගලපමු බලන්න. කොහොමද අපි පද ගලපන්නේ දැන් මේක අභිධර්ම භාවනා පොතේ තියෙන සුඛ වේදනාව සමග ඒකෝත්පාදී වශයෙන් මිශ්‍ර වූ ආදී ටික ඒක හරි හරි ඒක ඒක වෙනසක් නැහැ නේ ඒ විදිහම තමයි භාවනා පොත දෙන්නේ කොහොමද නික්කේප කාණ්ඩය දෙන්නේ අපිට නිකන් ඒ ඒ ඒ දැන් මෙච්චර කාල ගොඩාක් කරලා තියෙන නිසා අපිට ඒක ගලප ගන්න පුළුවන්ද බලමු අපි හරි සුඛ සහගතා දැන් ඒක කියන ඒ වදන්තිය කියන විදිහට එනකොට සුඛේ පවතින භූමි මොනවද? එතකොට අර පොදු නමකුත් අපිට අරගන්න පුළුවන්ද? සුඛ භූමිය. හරි? එතකොට ඒ තුල තියෙන ස්කන්ධ මොනවද? ඉවත් කළ යුතු තනි ධර්මයක් තියෙනවද? මේ ටිකනේ අපිට සාරාංශ හැටියට තිබුණේ. ඒ විදිහට ගලපනකොට චුට්ටක් හිතන්න බලන්න. නිත්‍යප ගන්න පුරුදු වෙන්නත් ඕනේ. සෝම මහත්මයට පුළුවන්ද අපිට උදව්වක් කරන්න? කාමවචන රූපවචන අප්‍රියපන්න භූමි. හරි. එතකොට මේකට අර විශේෂණ නාමයක් දාලා කියමු සුඛ භූමිය. ටික සුඛ භූමිය. සුඛ භූමියන් කාමවචරේ රූපවචරේ අප්‍රියපන්න. හරියටම හරි. ඊට පස්සේ මොකක් හරි අයින් කරන එකක් තියෙනවද මෙතන? ඉවත් කළ යුතු තනි ධර්මයක් තියෙනවද එතකොට? තපෙත්වා කියලා ගන්න එක සුඛ භූමිය සුඛං තපෙත්වා හරි එතකොට එහෙනම් ඊළඟට ස්කන්ධනික කොහොමද කියන්නේ? තං සම්පයුක්තෝ මොකද්ද කියන්නේ? තං සම්පයුක්තෝ
සඤ්ඤා කන්දෝ සංස්කාර කන්දෝ විඥාන කන්දෝ ඕ වේදනා කන්දේ මේ මොකද මේ වේදනා වයින් කියන්නේ ඇයි අයින් කළේ හරි හරි සුපේ කියන්නේ වේදනාවේ ප්‍රභේදයක් එහෙමනම් අපිට මෙතනදී වේදනා කන්දේ ගන්න එක අයින් වෙනවා ඒ නිසාවෙන් සඤ්ඤා කන්දෝ සංස්කාර කන්දෝ විඥාන කන්දෝ තමයි ගන්න වෙන්නේ හරියට හරි හරි අනිත් පැත්තත් බලමු අපි එතකොට ඒකෙදී සුඛය පවතින මෙතන සුඛය නොපවතින භූමියෝනේ එතකොට ඒ ටිකත් අර විදිහටම ගන්න ඕනේ මතක තියාගන්න ඕනේ අර පළමුනි පදයෙන් මොන හරි දෙයක් එනවා නම් ඒක මෙතෙන්ට අරගන්න ඕනේ කියන එක තමයි අරගන්න ඕනේ ඊට පස්සේ මම වෙනත් කියලා දාලා තිබුණේ රූපංච නිබ්බානංච වගේ දේවල් වෙනම අරගන්න. ඉතින් ওই ටික තමයි ඉන්නේ. ඒ විදිහට ගල මේ ප්‍රීති සහගත එකත් ඒ විදිහටම නිකුමට අරන් තිබුණා. ඒක ඒ විදිහට ගත්තේ හැකි. පීති භූමියන් කියන එක සුඛ භූමියන් කියන්නේ කාමාවචරේ රූපාවචරේ අප්‍රියන්න හරි පීතින්ට අපෙත්වා වෙනවට සුඛන්ට අපෙත්වා කියන තන් සම්පයුක්තෝ වේදනක් කන්දෝ මතක ඇතුව අයින් කරගන්න මොකද පීතියට වේදනක් කන්දාවට සුඛයට එන්න බැරි නිසා එච්චරයි වෙනස හරි එහෙමනම් තේ 2281 දී ඒ විදිහට අපිට අරගත්ත හැකි ධර්මතා ටික හරි ඒක එහෙමනම් තේරෙනවා පහසුයි එහෙමනම් ඒ නික්කේප කාණ්ඩය ඒක විස්තර කරන ආකාරය දැන් අට කතා කාණ්ඩයට ගිහිල්ලා එතන අපි පද ටික ගැලපුවොත් මේ තියෙන ස්ට්‍රක්චර් එක ගලපන්න තියෙන මොනවද වෙන්න ඕනේ අපි පටන් ගන්නෙ කාමාවචර කුසල අකුසල අව්‍යාකෘති මේ යන් තියෙන පිළිවෙලට හරි රූපාවචර ඒතර කාමාවචර ගත්ත රූපාවචර ගත්ත ලෝකෝචර ගත්ත කාමාවචර ගත්තොත් ඒක කුසල ත්‍රිකේ විදිහට තමයි ඇනලයිස් වෙනාගෙන යන්නේ කුසල අකුසල අව්‍යක්ත අව්‍යක්ත කිව්වම විපාක ක්‍රියා ඒ ආදි වශයෙන් මේ ස්ට්‍රක්චර් එකට දාගන්න උත්සාහ කරන්න හරි නසුක සහගතා කිව්වත් ඒකත් මේ විදිහම තමයි එන පැටර්න් එක කුසල අකුසල ඊළඟට කුසල විපාක අකුසල විපාක ක්‍රියා ඒ ආදි වශයෙන් ඒ ස්ට්‍රක්චර් එක මතක තියාගත්තා නම් අපිට දැන් ඒ විදිහට පද ගලපන්න පුළුවන් දැන් අපි සෑහෙන ගොඩක් කරලා තියෙනවානේ ඒ නිසාවෙන් හරි මම එතෙන්ට ඕගොල්ලන්ට යොමු කරන්නේ නැහැ ඔය නමුත් මේ ස්ට්‍රක්චර් එක තියෙනවා දැන් ඕගොල්ලන්ට යන විදිය දන්න නිසා දාලා බලන්න කොහොමද ඒවා එන්නේ කියලා ඒ විදිහට ඒක ගලපගත්ත හැකි අට කතා කාණ්ඩේ මේක විස්තර කරන්නේ කාමාවචර කුසලතෝ චත්තාරෝ සෝමනස්ස සහගත චිත්ත උප්පාදෝ අකුසලතෝ ඒ විදිහට අර ස්ට්‍රක්චර් එකේ විදිහට ධර්මතා ටික පෙළගස්සලා තියෙනවා ඒක අපි සාරාංශගත කරලා අරගත්තොත් මේ විදිහට මට පෙන්වන්න පුළුවන් එක එක සිත් සුඛසහගත සිත් 63යි ඒ සුඛසහගත සිත් 63 හැදුනේ කොහොමද කාමාවචර කුසලතෝ චත්තාරෝ සෝමනස්ස සහගත චිත්තුප්පාදා මේ ටික හරි සෝමනස්ස සම්පය ඊළඟට සෝමනස්ස සහගත සෝමනස්ස වලින් හතරක් අරගත්තා අකුසල වලින් හතරක් අරගත්තා කාමාවචරස්ස කුසලස්ස විපාකතෝ ච අන්න දැන් සුඛසහගත කාය විඥානේ මෙතෙන්ට එනවා ඒක විශේෂයක් ච හරි එහෙම තමයි ඒක 6 හදාගත්තේ අපි ඊට පස්සේ රූපාවචර ටික චතුක්කඥාන කුසලකෝත විපාකතෝ ච එතකොට මේ විදිහට රූපාවචර 1 2 3 4 අරගත්තාම තුමර 4 12 අරගත්තේ හැකි ලෝකෝත්තර වලින් 1 2 3 4 8වරක් 4 32 මේ විදිහට අරගන්න පුළුවන් එහෙමනම් මේ ටික එකතු කරපුවාම මුළු සිත් ගාන 63 යෙදෙනවා මේ 63 යෙදෙන්න පුළුවන් චෛතසික අකුසලත් මෙතන තියෙනවානේ එහෙමනම් 52 න් අඩුුනේ මොනවද කියලා ගණන් හදපුවාම සුඛය වේදනාව නිසා වේදනාව අයින් කරගන්න ඉස්සරලම ඊට පස්සේ මේක සුඛය නිසා දෝෂ තියෙන්න බෑ ඒ නිසා දෝෂ ටික අයින් කරගත්ත විචිකිච්ඡාව තියෙන්නත් බෑ එහෙමනම් මේ කියන 6 අයින් කරගත්තාම ඉතුරු වෙන්නේ චෛතසික 46යි ඒ විදිහට තමයි සුඛ සහගත ධම්මා වල අභිදෙයාර්ථය ගොඩ නගා ගන්න පුළුවන් වෙන්නේ න සුඛසගතා කිව්වම එනන් ඉතුරු ඔක්කොම ටික අරගන්න කාමාවචර කුසලතෝ චත්තාරෝ උපේක්ඛා සහගත චිත්ත උප්පාදා අකුසලතෝ අට්ඨ කාමාවචරස්ස කුසලස්ස විපාකතෝ දස දැන් මේ විදිහට එකින් එක ගලපලා අරගන්න මෙතන කාමාවචර කුසල විපාක 10යි මම හිතනවා ඔයගොල්ලන්ට එක ගලප ගන්න පුළුවන් කියලා මොනවද ඒ 10 කාමාවචර කුසල විපාක 10යි මහ විපාක 8යි මොනවද න සුඛ සහගතවලට එන ඉතුරු දෙක කාමාවචරස්ස කුසලස්ස විපාකතෝ දස කියන තැනදී අපි දන්නවා 10 න් 8ක් නම් මහා
විපාක අට නෑ වැරදුනා මහා විපාක අට අටම ගන්න බෑනේ මෙතන අපි ගන්නේ න සුඛ සහගත හරි එතකොට මහා විපාක වලින් අපිට හතරක් අරගත්ත හැකි දෝෂ මූල සිද්දකයි දුක්ඛ සහගත කාය විඥානේ නෑ 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 අකුසලතෝ වට නෙමෙයි අරගත්තේ කාමවසරස්ස කුසලස්ස විපාකතෝ දස දෝෂ මූල කතා කරන්න එපා නේද කුසල විපාකනේ අහන්නේ කාමාවචර කුසලස්ස විපාකතෝ දස කා මේ අහේතුක පැත්තේ අපිට කුසල විපාක කීයක් තිබුණාද 8යි ඒ 8න් නැ මේ සුඛ සහගත ඒවා කීයක් තිබුණාද කාය විඥාන එක පැත්තකට අයින් කරගන්න සෝමනස්ස සහගත එක අයින් කරගන්න තව මොනවද අයින් වෙන්නේ මෙච්චරයි සයි හරි එතකොට එතන 6ක් ඉතුරු වුණා ඒ 6ට මහා විපාක වලින් හතරක් එකව කරපුවාම 10 හදා ගන්න පුළුවන්. මේ විදිහටම අනිත්‍යක ලේසි අකුසල විපාක හත ගැලින් වෙනවා. කිරියතොච්ච කිරිය 6ත් අපිට අරගත්ත හැකි 4යි 2යි 6යි. රූපාවචර චතුක්ක ඥාන. රූපාවචරේ තතු රූපාවචරේ චතුක්ක ඥානේ න සුඛස උපේක්ඛා සහගත. ඒ කියන්නේ මෙතන මේ කතා කරලා තියෙන්නේ චතුක්ක ණය ක්‍රමයේ යටතේදී ඒ අනුව රූපාවචර පංචම ධානයේ තුන අපිට මෙතෙන් අරගත්ත හැකි ඊළඟට අසරුසරි රූපාවචර චතුක්ක ඥාන කුසලතෝ විපාකතෝ කිරියතෝ කුසල එකයි විපාක එකයි කිරිය එකයි තුන හැටියට ඒක අරගන්න ඊළඟට අරූප කුසලතෝ විපාකතෝ කිරිය අරූප 12ම අරගන්න මොකද ඒ 12ම පංචම ධාන උපේක්ඛා සහගතයි ඊළඟට සම්පතරුනේ ලෝකุตතර ධාන කුසල කෝච විපාක කෝච ලෝකุตතරේ පංචම ධානය ඒ 8 මෙතෙන්ට අරගත්ත හැකි මේ කියන සිත්තික ලව කරපුවාම සිත් 58ක් කියලා ගෙහෙවි එහෙමනම් කිහිය දෙන චෛතසික අපිට අකුසලත් මෙතන තියෙනවා එහෙමනම් 52යි ඒකෙන් ප්‍රීති අයින් කරගත්තාම 51ක් හැටියට අපිට මේක අරගන්න පුළුවන් එතන වේදනාව නේද වරජිත වෙන්නේ Yes, yes, tak galah tu mana tang mau bulu kak. So, agak tak ke bedna wajib tu yang main itu. Kita agak tak ke mana bedna wajib tu yang mati itu. Ah, oh, oh, eka hari samaan itu orang manggil mahatya. Kami dalam suka sahagata ya suka suka sahagata dhamma hawa. එතන වේදනාවත් වරචිත වෙන්න ඕනේ තමයි. න සුඛ සහගත සුඛය නැති. ආ. එතකොට සුඛය කියන්නේ වේදනාව. වේදනාව සහගත නැත්නම් වේදනාව සහගත නැති කියලා අපි එහෙම ගන්න පුළුවන්ද? වේදනාව සහගත කිව්වොත් වේදනාව නැහැ නේද? ඔව්. සුඛ සහගත කිව්වොත් වේදනා එවිත් තියෙනවා. එක්කේප කාණ්ඩේ වේදනාව ඇතුල් කරලා තියෙනවා සර්. ඔව් දැන් ඒ කියන්නේ දැන් දෝමනස්ස වේදනාව තියෙනවා නම් දෝමනස්ස වේදනාව ඇතුල් වෙනවා නේද? ඔව් වේදනා කන්දේ aran තියෙනවා. සම්පංච රූපං අසංගත ආදත් මේ දැම්ම සුඛ සහගත වේදනාව වර්ගන තියෙනවා හැබැයි මෙතනදී න සුඛ සහගත උනහ ප්‍රීති තමයි නැත්තේ නේ යස් ප්‍රීති තමයි එන්න ඕනේ නේද ඔව් 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 මොකද මේ න සුඛ වුණොත් එතන ප්‍රීතියක් නැහැ නැහැ අන්න හරි සමා වෙන්න ඕනේ මමයි වැරද්දේ හරි ඒක අර ඒ ගාන දැන් මේ පැටලෙන විදිහ අපිට සුඛ කියනකොට අපි වේදනාවත් එක්ක යන්නේ ඒ නිසාවෙන් ටක් ගාලා අපි සිතේ මේ විදිහට යොමු වෙනවා ඒකත් ස්වභාවය තමයි අපි මට තෝරන තරම් දැන් මම සමහර වෙලාවට මේ රෙකෝඩින්ග් සහනකොට මටම තේරෙනවා මට වැරදිත් දැන්. ඒ එතන 58 එක ස්පීටි තියෙන්නේ 51ක විතරයි නේද? අනිතේ දෝෂයක් තියෙන නතර. ඔව් 58ක හරි දෝෂසිතුත් තියෙන අකුසලතෝ 8 කියනකොට දෝෂසිතුත් තියෙනවා තමයි. නමුත් ඒක වර්ජිත කරන්න ඕනේ නෑනේ. නෑනේ ආයිට්. ඔව්. හරි. හරි කියලා. ඒත් සුඛ වුණාම ප්‍රීතිය විතරණයයින් වෙන්නේ.
ඔව් ඒක නිවැරදි මංගල මහත්තයා මොමිනුක ප්‍රීතිය නැතිව ප්‍රීතිය නැතිව සුඛේ තිබිච්ච එක තැනක් තියනවා නේද ඔව්නේ ඒක අර විශේෂ තැනක් තියනවා නේද හතරවෙනි ධ්‍යානයේ ඔව් හතරවෙනි ධ්‍යානයේ නේ ඔව් එතන හැර අනිත් ඔක්කොම තැන් වලදී සෝමනස්සේ තිබුණා නම් ප්‍රීතිය තිබුණා නේ ඒවා ඉතින් විශේෂ තැන් ඒ විදිහට පටල ගන්න නැතුව මතක තියාගන්න වෙනවා හරි දැන් අපි දෙය අර්ථ ටික අපි සංසන්දනය කළොත් සුඛසහගත ධම්මාවල සුඛසහගත සිත් 63යි චෛතසික 46යි ඒකේ ස්කන්ධ 3යි එන්නේ මම රතු පාටින් දාලා තියෙන මොකක් හරි විශේෂයක් ඇති මොනවද ස්කන්ධ 3 වේදනාව එන්නේ නැහැ රූප ස්කන්ධේ එන්නේ නැහැ එතකොට එහෙමනම් ඒ ටික හරි ස්කන්ධ 3යි ආයතන 2යි ධාතු 3යි සත්‍ය 3යි න සුඛසහගතවල ස්කන්ධ 5යි ආයතන 12යි ධාතු 18ම තියෙනවා. ඒ කියන්නේ මොකක් හරි ෂුවර් ගැටලුවක් ඇති එක්ක පොතේ නැතුව ඇති. හරි මොකක් හරි ඇති මම රතු කරලා තියෙන එකයි. කියලා ගැටලුවක් නැහැ නේද? අහට හරි. 10ට හරි. පොතේ කොහොමද ඒක තියෙන්නේ? අයි මම ඒක රතු කරලා. එතන මේ අපි එකක් ආවත් තියෙනවා නේද? දැන් සුඛසහගත කියනකොට ඒ දෙකටම එනවා නේද මේ කාය විඥානේ එතන නේද ප්‍රශ්නේ තියෙන්නේ එතකොට සහගත කියනකොටත් එක කාය විඥානයක් වෙනවා න සුඛසහගත අන්න එතන තමයි විශේෂය තියෙන්නේ කාම්බුරන්ගේ පොතේ තියෙන්නේ 17යි හැබැයි එතන හදාගන්න වෙනවා අන්න ඒක තමයි මගේ රතු පිටුව 165 තවත් තැනක් තියෙනවා ඒක හදා ගන්න ඕන නම් තවත් තිබුණා ඔකක පිටුව 166 22 ඡේදයේ එගෙදින 60 කියලා ඒක සසට වෙන්න ඕනේ 66 කියන එක. ඒ කියන්නේ ඒක ඇත්තට සවිතක්ක දුකේක. චන්දිකා මහත්මිය සමා වෙලා ඒක ආයි කියනවාද? 161 පිටුවේ 22 ඡේදයේ තුන්වෙනි පේළියේ තියෙන 60 දෙනා කියලා. ඒක 66 සසට වෙන්න ඕනේ. මහන්සගේ පොතේ තියෙන්නේ ඡේද 36 165 පිටුවේ 40යි කියලා තියෙන ධාතු. ඒක 80 වෙන්න ඕනේ. හරි. එහෙමනම් මේ පිළිබඳව වෙන මොනව හරි අදහස් තියනවද? නැහැ. නම් අපි ඊළඟ පරිච්ඡේදය මේක කේතරම් අමාරු නෑ මට තේරෙන විදිහට. මොකද එකම විදිහට යන ඒවා ටිකක් තියෙනවා. ඊළඟට තියෙන්නේ උපේක්ඛා සහගත ධම්මා න උපේක්ඛා සහගත ධම්මා. එතකොට එකක් භාවනා පොත විස්තර කරන්නේ ඒකෝත්පාදී වශයෙන් උපේක්ඛා වේදනාව සමග මිශ්‍ර වූ කිව්වහම උපේක්ඛා සහගතයි. උපේක්ඛා වේදනාව සමග මිශ්‍ර නොවූ කියන ස්වභාවය න උපේක්ඛා සහගතයි. එහෙමනම් ඉතින් නැති මේකත් අර විදිහට මොනනම් බෙදලා බෙදලා බලන්න පුළුවන් නේද? ඒක නිකන් ඉන්න ගමන් කරලා බලන්න කොහොමද එන්නේ කියලා. එතකොට මේ 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 පද ගැලපු මේ විදිහටම පුරුදු වෙන්න පුළුවන් කොහොමද ඒක එන්නේ කියලා. එතකොට උපේක්ඛා සහගත උපේක්ඛා භූමිය. කාමාවචරේ රූපාවචරේ අරූපාවචරේ අපරියාපණ යන්න බලන්න දැන් උපේක්ඛා භූමිය ආපු ගමන් පළවෙනි පදේට හතරම ගන්න පුළුවන් වුණා. රූපාවචරත් ආපු නිසා. ඊළඟට උපේක්ඛන්ට අපෙත්වා. මෙතන උපේක්ඛන්ට අපෙත්වා කිව්වට ඒක මතක තියාගන්න වේදනාව තමයි අයින් කරගන්න ඕනේ. තන් සංපේක්ෂ සංඤ්ඤක්ඛන්‍දෝ සංඛාරක්ඛන්‍දෝ රබාණ වේදනක්ඛන්‍දේ එතකොට එතන නැහැ සංඤ්ඤක්ඛන්‍දෝ සංඛාරක්ඛන්‍දෝ විඥානක්ඛන්‍දෝ ඉමේ ධම්මා උපේක්ඛා සහගත. මේ විදිහට මේ පදී ගැළපුම යොදා ගන්න ඕනේ. ඊළඟට න උපේක්ඛා සහගත කිව්වහම න උපේක්ඛා භූමිය. න උපේක්ඛා භූමිය කාමාවචරේ රූපාවචරේ අරූපාවචරේ අපරියාපන්නේ. කාමාවචරේ න උපේක්ඛාවස් කිමකදී අරූපාවචර රූපාවචර අරූපාවචර අප්‍රියපන්නේ වේදනස්කන්ධෝ පියන විඥානස්කන්ධෝනේ මේක පොඩ්ඩක් කතා කරන්න ඕනේ මේක පොතේ නම් තියනවා නේද ධම්මසංගනේ පෙළේ මේ විදිහට ද එන්නේ මංගමත මේ සිංහල පරිවර්තනයේත් එහෙම තියෙන්නේ. කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න උපේක්ඛා නොවූ භූමියෙහි වේදනාස්කන්ධ. උපේක්ඛා නොවූ භූමියෙහි
වේදනාස්කන්ධය විඤ්ඤාණස්කන්ධය උපේක්ඛාවය ද මම රූපී ද අසංකතා ජාතන මම උපේක්ඛාසහගත නොවු ධර්මයෝය ඒකේ මේ උපේක්ෂේ වික්ෂේප කාණ්ඩේ කී 1085 සිංහල පරිවර්තනේ ඔව් 85 සිංහල පරිවර්තනේ තියෙන්නේ කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න උපේක්ෂා නොවු භූමියේහි වේදනාස්කන්ධය විඤ්ඤාණස්කන්ධය උපේක්ඛාවද හැම රූපයද අසංකත ධාතුද යන මොහු උපේක්ඛා සහගත නොවු ධර්මයෝය කියලා. ඒක කොට විමසන්න ඕන නේද? ඒක අට කතා කාණ්ඩේ නෑ නේද? ඔව්. අට කතා කාණ්ඩේ බලන්න. අට කතා කාණ්ඩේ එහෙමම අරගෙන නෑ නේද? ඒක කාමාවචර ගුණ සෝමනදස අකුසලතෝ ච කාමාවචර කුසලස විපාකතෝ අකුසලස කිරියතු මංජ රූපාවතර දෙකදස විදුරති ප්‍රවත කිරියතු ලෝකුත්තර නෑ අට කතා කාණ්ඩේ ඒක නෑ ඒ අනුව මේ මේ නික්කේප කාණ්ඩේ ප්‍රින්ටි මිස්ටේක් එකක්ද අර ප්‍රීතිය කියපු තැන න ප්‍රීති සහගත කියන එකටත් තිබුණාද රූපාවචර කියලා නෑ නේද ආ ඒකට ඒක තියෙන්න ඕනේ නේද කොහොමද ඔව් ඔව් එතනදි තියෙන්න ඕනේ තියෙන්න ඕනේ ඔව් මෙතන නැති ඇයි මේ අරූපාවචර ගත්තේ නේද ඒක මට තේරෙන විදියට නම් අරූපාවචරෙ ඉන්න බෑන උපේක්ඛා සහගතයි මෙහෙම දෙයක් තියෙනවා ඒ අරූපාවචර භූමියේ ඒ සිත්වල උපේක්ෂාව આવොත් ඒක උපේක්ෂා සහගත නෑ නේද එහෙමනම් අට කතා කාණ්ඩේටත් ඒක එන්න ඕනේ නේ ඒක එන්න ඕනේ ඒ කට්ට කතා කාණ්ඩෙත් නෑ කියන්නේ ඒක ඇත්තටම එන්න බෑ කියන එකයි මට හිතෙන්නේ. ඒ කියන්නේ ජයන්ත මහත්මයා දැන් අරූපාවචරයේ උපේක්ඛා සහගත නොවන ස්වභාවයක්ත් තියනවාද? ඒක දුතුම අදහස් කරා. අත්තමේ ධම්මා න උපේක්ඛා සහගත. උපේක්ඛා සහගත නොවන ධර්ම තමයි ඒ භූමියේ පහළ සිත් පහළවන සිත්වල තියෙන උපේක්ෂාව. ඒක උපේක්ෂා සහගත නෑ. එහෙම කිව්වොත් හරිද? ඒ කියන්නේ අරූපාවචරයේ උපේක්ඛා සහගත නොවන සිතක් පහළ වුණොත් නෑ නොවන සිතක් නෙවෙයි උපේක්ෂා සහගත සිත්ම තමයි පහළ වෙන්නේ නමුත් ඒ උපේක්ෂා සහගත සිතේ තියෙන උපේක්ෂාව උපේක්ෂා සහගත නැහැ කියන එක වගේ අදහසක්ද තියෙන්නේ එහෙම අදහසක් නෙමෙයි නේදන්නේ එහෙම ගන්න පුළුවන්ද ඒක ඒක එන්න ඕනේ නැද්ද මේ ඒක දාලා නැහැ නේ කාමාවචරස්ස කුසලතෝ චත්තාරු සෝමනසද කුසල කාමාවචරස්ස කුසලස්ස විපාකතෝ ච අකුසලස්ස විපාකතෝ ඒකෝ කිරියතෝ පංච රූපාවචර තික චතුක්කච්ඡානා කුසලතෝ ච විපාකතෝ ච කිරියතෝ ඊට පස්සේ ගෙනිම ලෝක උත්තර පයින්නවනේ හැබැයි මංගල මහත්තයා මේකේ අපි එකතු කරගන්න තියෙන උපේක්ෂා සාගත 355 වේදනා 55ක් නේ අපි න උපේක්ෂා වැත්තට හරි ඒ න උපේක්ෂා මේක මෙන්ෂන් කරලා නෑ නේද මෙතන ඒ උපේක්ෂාච කියලා යට තියෙන්නේ මට පේන්නේ නෑ ලෝකෝත්තර තික චතුක්ක දාන නෑ මං කියන්නේ මේ අට කතා කාණ්ඩේ නෙමෙයි නික්කේප කාණ්ඩේ නිකේප කාණ්ඩයක වෙනම කියන්නේ නැහැ නේද? ආ කියන්නේ නැද්ද මට ඔතන. ඔව් මටත් හිතෙන්නේ නම් මේක අඩුපාඩුවක් කියලා එතන ප්‍රින්ටි මිස්ටේක් එකක් වගේ මට හිතෙන්නේ. මොකද එහෙම නැතුව අට කතා කාණ්ඩයත් එක මගරින් විදියක් නැහැ නේද? සිංහල පැත්තත් ඒ විදිහටම දාගෙන තියෙනකොට සිංහල දෙපැත්තම මිස්ටේක් කියලා කොහොමද අපි හිතන්නේ නේද? අපිට නොතේරෙන තැනක්ද? ඒකත් වෙනම ලකුණු කරගත්තら හරි නේද? අපි කොට විමසලා බලමු. එකන මටත් එකපාරටයි මොකද මේ මේ සිංහල පැත්තේයි පාලි පැත්තේයි දෙපැත්තටම ප්‍රින්ටි මිස්ටේක් එකක් කියලා මට හිතන්න බැහැ. අනිත් පැත්තෙන් අට කතා කාණ්ඩේ නිහඬයි කියලා හිතන්නත් බැහැ. ඒ ගැන ඔඩියන්ස් එකට මොනව හරි තව අදහසක් ඉදිරිපත් කරන්නකෝ මෙතන එක 20ක් විතර ඉන්නවනේ. මංගල මහත්තයා අපි බලමුතර සුඛසහගත ධම්මා කියන තැනදී මොනවද කියලා තිබ්බේ කියලා පොඩ්ඩක්. හරි. න සුඛ සහගත ධම්මා කියන තැනදී අට කතා කාණ්ඩේ අපි නිකේප කාණ්ඩෙට ගිහිල්ලා බලමු. ඒකේ අරූපාවචර සිත් එනවනේ. සිත් 12. ඉතින් ඒක දාලා තියෙනවා න සුඛ සහගතයි. නිකේප කාණ්ඩේ න සුඛ සහගත කියනකොට අරූපාවචර එනවා. කාමාවචරේ රූපාවචරේ අරූපාවචරේ. න සුඛ සහගත කියනකොට එතෙන් දෙන්න පුළුවන්. ඒක හරියි.
සුඛ සහගතා කියනකොට මේ පැත්තට පළවෙනි පදයට ආවේ නැහැ දෙවෙනි පදයට එන්න ඕනේ ඒක හරි. නමුත් මෙතෙන්දී එතන එතනත් මංගල මහත්තයාල සුකංච කියලා තියෙනවා නේද එතන? ඔව් ඒ සුඛයවිල මෙතනින් මෙහා පැත්තට එන එකනේ. මේ තපෙත්වා එක මෙහා පැත්තට එන එකනේ. පළවෙනි පදේ එක මේ මේ දෙවෙනි පදයට ගන්න කැලලනේ. ඒ ඒ අපි හිතන්නේ එහෙමයි. අපි හිතන්නේ එහෙමයි. ඒක ඒක විතරක්ද? ඒ සුඛයයි ඔව් ඉතින් මොකද මෙතන නසුක භූමියන්නේ අපි අරගන්නේ නසුක භූමියන් වෙනකොට සුඛය නොවු ස්වභාවය අපිට පේන්නේ මෙන්න මේ පළවෙනි පදෙන් අයින් කරපු කැලල. මංගල මහත්තයා මම හරිද දන්නේ මට මේ හිතන දේ මම කියන්නේ දැන් උපේක්ඛා සහගතා වුණහම උපේක්ඛා සිත්තේ වේදනා 55 අයින් වෙනවනේ. එතකොට වේදනා 55 අයින් වෙනවා කියලා කියන්නේ එතනේ එතනට අයිති අපරියාපන්න වේදනාස්කන්ධයත් අයිති. එතකොට දැන් කාමාවචර මේ මොනාද හරි රූපාවචර හරි අරූපාවචර හරි අපරියාපන්න හරි ඒ සිත්තල උපේක්ඛා කොටසේ වේදනා 55 මේ එතනට එනවා න උපේක්ඛා සහගතා වුණහම. එතකොට මට හිතෙන විදියට එතනදී වේදනා ස්කන්ධය ගැන තමයි මට හිතෙන විදියට අරූපාවචරේ අපරියාපන්නේ රූපාවචරේ වේදනා ස්කන්ධය ගැන තමයි ඒ අරූපාවචරත් දාලා කියන්නේ කියලා තමයි මට හිතෙන්නේ. පර්ෆෙක්ට්. එතන ඒ උපේක්ෂාව වෙනම සාධාරණ උපේක්ෂාස සබ්බංච රූපං කියන එක ඉස්සලා ඒ නැති වෙච්ච උපේක්ෂා එක ඊතර සඳහන් වෙනවා නේ. දැන් ප්‍රීතිවත් න ප්‍රීසහගතට ප්‍රීතිංච කියලා සඳහන් වෙනවා. වශයෙන් වෙනත් ඒක භූමි හැටියට පෙන්වන්න වෙනවානේ. මොකද මේ මම හිතනවා ඒක ඒක සිතා සාර්ථක පිළිතුරක් කියලා මට හිතෙනවා. මොකද දැන් පළවෙනි පදයේදී අරූපාවචරයේ කෙලින්ම දීලා තියෙනවා. එතකොට මේ අරූපාවචරයේ උපෙක්ඛන්ට අපෙත්වා. ඇයි? ඒක උපෙක්ඛා සහගත ධර්ම කොටට අපි ගත්තේ නැති නිසා. එහෙමනම් ඒ ටික මේ පැත්තට උපෙක්ඛා සහගතං කියලා මේ කහු කරනකොට මේ භූමි වශයෙන් එතනදී අරූපේ එන්න ඕනේ. එහෙමනම් මංගල මහත්තය අතන උපේක්ඛාට කියලා දැන් විඥානස්කන්ධෝ උපේක්ඛාට. එතන උපේක්ඛාට දැන් මේ. මෙන්න යටින්ද? ඉතල තියෙනවනේ. විඥානස්කන්ධෝ උපේක්ඛාට. ඔව් යටින් තියෙන එක. උපේක්ඛා විඥානස්කන්ධෝ උපේක්ඛාට දැන් මේ. උපේක්ඛා කියලා කිව්වේ ධර්මතා වශයෙන් මෙතනදී භූමි වශයෙන්. මේක නික්කේප කාණ්ඩය. ජයන්ත මහත්තයාට ඒ ගැන මේ විශේෂ අදහසක් තියෙනවද? මට හිතෙනවා මේ පිළිතුර ගොඩක් සාර්ථකයි කියලා. මම ඇත්තට මුලදි කිව්වේ එක තමයි මං හිතන්නේ මේ මංගල මහත්තයා එතන අරූපාවචරය කියලා කිව්වේ අරූපාවචර සිත්වල තියෙන උපේක්ෂාව එන හින්දායි කියලා. මේ හරියට හරි. අන්න ඒ වාගේ සාකච්ඡාවෙන් වැඩේ විසඳන්න පුළුවන්. ආ ඒ 55ම අරූපාවචර සිත්තර 55 නෙමෙයි නේ. එතන අරූපාවචරක් තියෙනවා. තවත් තියෙන හින්දා වෙන්නේ නැති පල්ලෙහායින් පෙන්නන්නේ. පල්ලෙහා උපේ වේදනා කන්දෝ ගැන ඉතුරු ටිකද දන්නේ නැහැ. අතන අරූපාවචර සිත් 12 නේ උපේක්ඛාව තියෙන්නේ. 55ේම උපේක්ඛාවක් උත් තියෙනවා නේද? ඉතුරු සිත්තරද එතකොට අතන පෙන්නන්නේ. විඥාන කන්දෝ උපේක්ඛාට කියන්නේ නෑ විඥානස්කන්ධෝ ඊළඟට උපේක්ඛාච කියලා කියන්නේ මෙතනින් මේ ගලවන පළවෙනි පදෙන් ගලවන සියලුම උපේක්ඛා ටික. එතකොට දෙපාරක් කියවෙන්නේ ඇයි ඊළඟට? ඇයි ඉතින් මෙතනින් ගලවපු එක මේ පැත්තට එකතු වුණා කියලා කියවනවා. ඔව් නෑ. ඔය ඉතින් රූප ඒ 55ම නේද වෙන රූපාවචරේ ඒ එතන තියෙන ටිකත් මේ ඒ එතනට එකතු වෙලා නේද 55 හැදිලා තියෙන්නේ එහෙමනම්. ඔව් නම මං හිතන්නේ අර මේ ධර්මතා ටිකක් සමාවෙන් වේදනා කන්දක් කියව මෙතන දෝමනස්සෙමත් තියෙනවානේ. දැන් උපේක්ඛාසගත නොවන කියනකොට දැන් ද්වේෂසිත ගත්තොත් ද්වේෂසිතේ තියෙන වේදනාව ගත්තොත් ඒක යනවා වේදනා කන්ද වලටනේ. එහෙම නිවැරදිද එහෙම හිතුවොත්? ඒක කාමවචර භූමියට දෙන්නේ. අපරි මේ රූප අරූපවචර භූමියෙන් නෙවෙයි. ඔව් ඒක තමයි. මේ කියන්නේ මෙහෙම න උපේක්ඛා භූමියන් කාමවචරේ රූපවචරේ අරූපවචරේ අපරියාපන්නේ. ඔක්කොටම පොදුවේ තමයි මේ වේදනා කන්දෝ කියලා තියෙන්නේ. නමුත් අර යට උපේක්ඛා කියලා තියෙන්නේ අර පළවෙනි වම් පැත්තෙන් තපෙත්වා කියපු උපේක්ඛාව තමයි කියලා තියෙනවා ඒ කියලා තියෙන්නේ. සිටිය යුතු තැනක්. ඔව්.
ඔව් ඒක ඒක මටත් මේ මේ ඉතාම සතුටු වෙනවා මේ සාකච්ඡාවේදී ඒක එළිදැක්වීම ඉදිරිපත් වීම ගැන මොකද මේ සාකච්ඡාව මෙහෙම නොවුණා නම් ඕක හොයාගන්න බෑ සෑහෙන දවසකට අපිට. ඉතින් අනේ මේ මහත්මියට බොහොම පිං ඒ විදිහට ඒක අර්ථ දක්වලා දුන්නට. සමහරවිට මටත් හිතෙන්නේ ජනතුම හිතේ ගැන මටත් හිතෙන්නේ මේ ඒ කියන්නේ උපේක්ඛා වේදනාව පමණයිනේ අපරියාපන්න භූමියේ තියෙන සම්පූර්ණ උපේක්ඛා කියන කොටස ඇතුල් වෙලා තියෙන නිසා වෙන්න පුළුවන් ගොඩාක් වෙලාවට අපරියාපන්න කියන එක ඇතුල් වෙලා කියලා තියෙන්නේ කියලා තමයි මට අරූපාවචරනේ එහෙමයි සර් බලන්න අපේ අපුව කොයි කොයි පැතිවලට යොමු කරවනවද මේ ඇනලිසිස් එක තුල. ෂා හරි ලස්සනයි. අපි කොයි එකටත් ඒ ගැන සටහනක් දාලා නේද? ඔව්. වැඩි දියුණු වෙන්න තනවා අපිට මේ මේ සාධාරණ පිළිතුරක් තමයි ලැබුණේ ඒක ඒක ගොඩක් හොඳයි කියලා. හරි. ඊළඟට එහෙමනම් නිකේප කාණ්ඩේ අට කතා කාණ්ඩේ ගිහිල්ලා බලපුවාම උපේක්ඛා සහගත ආදාම උපේක්ඛා සහගත සිත් 55 එකතු කරගන්න විදිහ එතන විස්තර කරලා දීලා තිනවා කාමාවචර කුසලතෝ චත්තාරෝ උපේක්ඛා සහගත චිත්ත උපාද ආදි වශයෙන් එතකොට උපේක්ඛා සහගත කාමාවචර කුසල සිත් 4යි අකුසල සිත් වලින් උපේක්ඛා සහගත 6ක් ගෙනවා උපේක්ඛා සහගත කාම කුසල විපාකයෝ 10ක් ගොනු කරගන්න පුළුවන් එතකොට උපේක්ඛා සහගතේ අකුසල විපාක 6ක් ගෙනවා එතකොට 7ෙන් අයින් වුනේ දුක්ඛ සහගත එක විතරයි කාම ක්‍රියාවලින් 6ක් එනවා 4යි 2යි 6යි මේ විදිහට උපේක්ඛා සහගත පංචම ධාන සිත් 3ක් එනවා රූපාවචරයට අරූපාවචරයේ සිත් 12ම එනවා උපේක්ඛා සහගත ලෝකෝත්තර පංචම ධාන සිත් වලට මාර්ග 4යි 54යි කියලා 8ක් තියෙනවා මේ විදිහට මෙතෙන්ට ඔක්කොම ටික එකහුව වෙනවා සිත් 55ක් එහි තියෙනවා චෛතසික 46. ඒ 46 හැදුනේ වේදනාවත් ප්‍රීතියත් දෝෂ හතරත් අයින් කරලා. දෝෂ හතරයි කිව්වේ දෝෂ ඉච්ඡා මච්චරී කුකුච්ච. ඒ විදිහට අපිට අභිදේය අර්ථ අවසාන හැටියට එනවා සිත් 55යි චෛතසික 46යි කියලා. හරි. නැ උපේක්ඛා සහගතා කිව්වහම සිටික මුළු ගාන 66ක් වෙනවා. ඒ කියන්නේ සුඛ සාගත සිත් 63යි දුක්ඛ සාගත සිත් 3යි කහු කරලා මේ විදිහට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අට කතා කාණ්ඩයේ කියන විදිහට කාමාවචර කුසලතෝ චත්තාරෝ සෝමනස්ස සාගත චිත්තුප්පාදෝ කාමාවචර කුසල 4යි අකුසලයෙන් 6යි කුසල විපාකයෙන් 6යි අකුසල විපාකතෝ 1ෝ අකුසල විපාකයෙන් 1යි යාවේ දුක්ඛ සාගත කාය විඥානේ. කිරියතෝ 5 ක්‍රියාවලින් පහක් එනවා උපේක්ඛා සහගත උපේක්ඛා සහගත මොනවද කිරියතෝ පංච කියලා ගත්තේ උපේක්ඛා සහගත 4යි න උපේක්ඛා 4යි හසිත උපාදේයයි හරි රූපාවචර තික චතුක්කච්ච විපාකතෝච කිරියතෝච හරි එතන 3යි 12යි ලෝකුත්‍ර තික චතුක්කච්ඡාන කුසලතෝච විපාකතෝච ඒතර 32යි තික චතුක 4යි 4වරකට 32යි ඊළඟට උපේක්ඛාච ඒ කියන්නේ අර පළවෙනි පදයෙන් මෙහාට අරගන්න උපේක්ඛා 55 රූපංච නිබ්බානංච ඉමේ ධම්මා න උපේක්ඛා සහගත රූපයයි නිර්වාණයයි ඒ ටික එනවා එතකොට එයි මම මේ විචිකිච්ඡා වර්ජිත කියලා දාලා තියෙන්නේ එහෙම වෙන්න බෑ නේද එහෙම වෙන්න බෑ කියලා හිතනවා නේද ඔව් උපේක්ඛා සහගත දුක යස් මෙතනදී කතා කරන්නේ අපි න උපේක්ඛා සහගත කියන එක නේද හා නේද විචිකිච්ඡා වර්ජිත වෙන්න ඕනේ එතන හරි 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 න උපේක්ඛා සහගතනේ කතා කරන්නේ ඔය නයන් නැමතක උන හරි විචිකිච්ඡාව අයින් වෙන්න ඕනේ යස් අනිකුත් සියලුම චෛතසික එතෙන්ට යෙදිලා තියෙනවා විචිකිච්ඡා චෛතසික විතරක් තනියම එදින තැනක් මෝහයත් එක්ක එතකොට එයා උපේක්ඛා සහගතේ විචිකිච්ඡා විදි අයින් වෙනවා හරි සරලව පෙවුනට චුටි චුටි තැන් තියෙනවා පටලා ගන්නත් හරි එතකොට උපේක්ඛා සහගතයි ඒ ටික එකහු කරලා සාරාංශගත කරපුවාම උපේක්ඛා සහගත ධම්මා සිත් 55යි චෛතසික 46යි
නෞපෙක්කා සහගත ධම්ම සිත් 66යි චෛතසික සත්සම්පූර්ණ චෛතසික 51යි පළමු පදෙන් ආපු උපෙක්කා 55යි රූප 28යි නිර්වාණයයි කියලා ගලප ගන්නවා. ඒ දරුකෝස්ට මේ මංගල මහත්ය එතන අර මේ වම් පැත්තෙන් ආපු උපේක්ෂා 55ට අයිති වෙනවා මේ අරූපී ධානවල තියෙන උපේක්ෂාව නේද? ඔව්. ඔව් දැන් බලන්න මංගල මහත්ය දැන් මෙතන අන්තිමට දෙන උපේක්ෂාච අරකෙත් තියෙන උපේක්ෂාච කියන. එතකොට ඒ 55ම තමයි මෙතනත් උපේක්ෂාච කියලා අර අනික්කේප කාණ්ඩයේ මෙන්ෂන් කරන්නේ. ඒ 55ම තමයි. දැන් මෙතනත් අන්තිමට උපේක්ෂාච කියන. අතන මං හිතන අර අරූපේ අරූපාවචරයක වෙන මොකක් හරි මෙතන අදහසක් තියෙන්න ඕනේ. ඒ අරූප භූමියේ සිත් මොනවත් ඇතර සඳහන් වෙන්නේ නැහැ ඒක තමයි. ඔව් එතන මම මේක පිළිගන්න බෑ මට එතන. බෑ. උපේක්ෂාච කියලා එහෙනම් මෙතනටත් දෙනවා. අන්න රටාව බැලුවට කියනවා. මම උපේක්ෂාච කියලා. අනිකේප කාණ්ඩේ මේ මේක මේ පෙන්නනවා. ඒක පොඩ්ඩක් සාකච්ඡාවල බඳුන් කරන්න වෙනවා කවුරුහරි සම්මානසිකින්. චන්ද්‍රිකා මහත්මිය එතනදී නික්කේප කාණ්ඩය තුලදී අපි ධර්මතා ඉදිරිපත් කරන විදිය පදනම් දෙක තුනක් තියෙනවානේ භූමි වශයෙන්. මෙතන දැන් එතන වෙනමම කියලා තියලා දැන් කොතනකවත් නැතුව දැන් එතන සුකංච කියලා අර කලින් එකෙත් පෙන්නවා. මෙතන රූපේකාච කියලා පෙන්නවා. ඒකම තමයි අතනත් රූපේකාච කියලා පෙන්නන්නේ. මේ මේ අපි දෙයියත් අන්තිමටද? ඔව්. ඔව් හරි හරි. නමුත් මෙතන කියන මේ උපේක්ඛා කියන තැන ඒ කියන්නේ පළවෙනි පදයෙන් මෙහාට ගන්න උපේක්ඛා 55 කියලා අපි අපිට තේරෙන භාෂාවෙන් කතා කරමු. ඔව්. ඒ උපේක්ඛා 55 තුල සිව් භූමික උපේක්ඛාව තියෙනවනේ එතන. ඔව් හරි. එතකොට භූමි හැටියට ඒක පෙන්නද සිව් භූමිය පෙන්නිය යුතුයි නේද? එහෙම නැත්නම් නික්කේප කාණ්ඩේ මේ පද භූමිය පෙන්නනවා නම් අනිත් භූමිත් වෙන වෙනම පෙන්නන්න ඕනේ. ඉතින් මේ තියෙන කාමාවචරේ රූපාවචරේ අරූපාවචරේ ඒ ඒ පෙන්නන්නේ එතන ඉන්ක්ලූඩ් වෙන සිත්තික ගැනනේ කතා කරන්නේ. නෑ 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 ඒක එහෙනම් ආයි මොකටද පල්ලිහා උපේක්ඛා කියලා දාන්නේ. එතන උපේක්ඛාව ඒ තැන්වල උපේක්ෂාව පෙන්නනවා නම් දැන් ඔබතුමිය කියන්නේ කාමාවචරේ කිව්වහම එතන උපේක්ඛාව තියෙනවා කියලා කොහොමද දන්නේ? ධර්මතා ඒක තමයි පල්ලිහෙන් මේ පෙන්නන්නේ ඒක. හොඳයි මෙතනදී ස්කන්ධ ભેදයයි මම දාලා නැත්තේ ඒක ස්කන්ධ 55යි 46යි කිව්වහම ස්කන්ධ උපේක්ඛා සහගත ධම්මනි වේදනාව. එහෙමනම් ස්කන්ධ 3යි මෙතෙන්දී. ආයතන දෙකයි ධාතු ධාතු කීයදේ නිකයි දෙකයි තුනයි හතයි නාම ධර්ම විතරයි සප්ත විඥාන ධාතුම තියෙන්න ඕන නේද? ඔව් උපේක්ෂාට කොහොම එනවනේ සත්‍යෝ තුනයි හරිද? ඒක ස්කන්ධ තුනයි ආයතන දෙකයි ධාතු හතයි සත්‍ය තුනයිද? සත්‍ය තුනයි. ධාතු හත සප්ත විඥාන ධාතු නේද? නෑ සප්ත විඥාන ධාතු හයයි ඒ ෂඩ් විඥාන ධාතුයි ධම්ම ධාතු වෙනවනේ චෛතසික ටික චෛතසික 44 වැටෙනවා ධම්ම ධාතුවට. ඒක කාය විඥාන ධාතුව වැටෙන්නේ නෑ. කාය විඥාන ධාතු දෙකම ඉන්නේ නෑ. දුක්ඛ සාගතකින්නෙත් නෑ සුඛ සාගතකින්නෙත් නෑ. අන්න රයිට්. හරි. හරි. විඥාන ධාතු හයයි ධම්ම ධාතුයි. එතකොට න උපේක්ඛා සහගත කිව්වම ස්කන්ධ 5යි ආයතන 12යි ධාතු කීයද? ධාතු ඔක්කොම 13යි. 13යි 5ක් අයින් වෙලා තියෙනවා. ආයි 5 මේ පැත්තට ගිය මේ මේ දෙපස් විඥාන වලින් 4යි. ධාතු 13යි. එතකොට ගැලප් ඉන්නේ නැති ධාතු තුනක්. මනෝ ධාතු වැටෙනවා. මනෝ ධාතු එහා පැත්තට ගියා. ආ මනෝ ධාතු ආවන්න රයිට්. මනෝ ධාතුයි දෙපස් විඥාන වලින් ධාතු 4යි. හරිද? හරි නේද? හරි. ඒක තේරුණාද? දෙවෙනි පදේට ස්කන්ධ 5යි ආයතන 12යි ධාතු 13යි සත්‍ය 4යි. ධාතු 13 ගලප ගත්තා නම් අනිත් ටික ලේසි.
අරනේ 13ට එතකොට 13යි එතකොට 5ක් අයින් වෙලානේ අයින් වෙච්ච 5 තමයි දෙපස් විඥාන වලින් කාය විඥානයේ හැර ඉතුරු 4ම අයින් වුණා මනෝ ධාතුව අයින් වුණා එතකොට 13ක් ඉතුරු වෙනවා උපේක්ෂා සහගතා කිව්වහම කොහොමද චක්කු විඥාන ආදී අයින් වෙන්නේ ඒ චක්කු විඥාන උපේක්ෂා සහගතයි රූප ධාතු 10යි ධම්ම ධාතු 11යි කාය විඥාන ධාතු 12යි මනෝ විඥාන ධාතු 13යි ඒක විවරේ දෙච්චරයි 13 මේ විදිහට ගහිතයි ගන්න ඒ විදිහට 13 එකතු කර ගන්නත් පුළුවන් එහෙම නැත්නම් 18න් 5ක් අඩු කර ගන්නත් පුළුවන් කැමති විදිහකට හොඳයි එහෙමනම් මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා ආ එකක් තියෙනවා මයි ගාවනේ හරි ආ මංගල මහත්මයා අපි කාල වේලාව බලලා මාතත් පැනලා නේද මේ අපිට නව ශ්‍රීලන්තේමත් සම්බන්ධ වෙනවා දැන් රාත්‍රී උදේසන 3ට කිට්ටුයි අනියන් මේ පින්සිදු වේවා සම්බන්ධ වෙනවට මේ තරම් කුසල ඡන්දේ නේ සන්තෝෂයි අපිත් අනුමෝදන් වෙනවා සාදු සාදු හොඳයි එහෙමනම් අද දවසේ අපි පාඩම මෙතනින් නවත්තමු අපි ඉදිරි සතියේ නැවත කතා කරමු සාකච්ඡා වාරයේ බොහොම සාර්ථකයි කියලා ඇත්තටම මම ඉතර සන්තෝෂයි. ඉතින් හැමෝටම මේ පිළිබඳව පුණ්‍යානුමෝදනා කරනවා. අපි ලබන සතියේ හමු වෙමු. තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි මංගල මහත්මයා. එහෙනම් මම ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා මංගල මහත්මයාටත් ඒ වගේම දෙවියන්ට පින් දීලාද වැඩසටහන් නිමා කරන්න කාට හරි ඉදිරිපත් වෙන්න කියලා වැඩි වෙලාවක් ගන්න නැතුව ඉදිරිපත් වෙන්න තෙරුවන් සරණයි. හොඳයි අපි කාට හරි යමු හොඳයි එහෙනම් කියන්න මම හොඳයි අදත් මංගල එඩිසිංහ මහත්මයා අප වෙනුවෙන් තමන්ගේ කාලය වැය කරලා ධම්මසංගම ප්‍රකරණේ දුක මාතිකා කොටස අපිට ඉතාමත් පැහැදිලිව තාමත් අපිට ධර්ම ඥානෙ එන ආකාරයට ඉදිරිපත් කළා ඒකෙන් අපි බොහොම පිං ඒ වගේම අපි මේ ලෝක පාලන ලෝක දේවතාවුන්ට අපි පින් දීලිවර වෙලා පින් දීලා ඊට පස්සේ මලගේ ඥාතීන්ටත් පින් දීලා මේ වැඩසටහන නිමා කරන්න එකතු වෙමු ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛං පුලෝක සාසනං ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛං පුදේශනං ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛං තුමං පරන්ති ඉදම්මේ ඥාතීනං හුතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හුතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං සුඛිතා හුන්තු ඥාතයෝ කායේන වාචාචේන සමාධේන මයාකතං අච්ඡයං සම්මේ භන්ති ඌරි පඤ්ඤේ තත්තාගත අච්ඡයං කම මේ ධම්ම සම්පටිපන්න අච්ඡයං කම මේ සංඝ සුපටිපන්න අනුත්තර ඒ වගේම මේ පින් මංගල මහත්මයාටත් ඒ පවුලේ සියලු දෙනාටමත් ඒ වගේම මේක සහභාගී වූ සියලු දෙනාටත් අපි අනුමෝදන් කරනවා ඒ වගේම මේ වැඩසටහන් මෙහෙමණ්ඩ කාර්වණ ජයන්ත රත්නායක මහත්මයා බ්‍රූණ මහත්මයා ඒ වගේම උපකාර කරන ලක්ෂ්මී මහත්මිය ඒ වගේ තවත් ගොඩක් මහත් මහත්මීන් ඇති ඒ සියලු මහත් මහත්මීන්ට මේ පින් අනුමෝදන් කරමු ඒ මහත් මහත්මීන් බලාපොරොත්තු වෙන බෝධියකින් නිර්වාණ සම්පත්‍ය අවබෝධ කර ගැනීමටත් ඒ වගේම මේ ලෝක වශයෙන් අවශ්‍ය ප්‍රාර්ථනා කරන දේවල් ඉක්මනට මේ සිතුවිලිකින් උපකාර වේවා ඒ වගේම අපි සියලු දෙනාටම මේ දුක නිමා කර
මාතර නිවන් සම්පතිය අවබෝධ කර ගැනීම සඳහා මේ පින් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉදම් පුඤ්ඤං ආසවක් යාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්චතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක් යාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්චතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක් යාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්චතු. ඒ වගේම මංගල මහත්මයාගෙත් අනිත් සීල මහත් මහත්මීන්ගෙන් ගුරුවරු දමෝපියන්ටත් මේ සීල පින් අනුමෝදන් වේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. මංගල මහත්තයාට තෙරුවන් සරණයි.